අපි දෙනම් සිය දෙනාටම ආයුබෝවන් පන්ති පටන් ගමු බලන්න අපි මේ පළවෙනි පාඩම පුතේ මේ ඩෙරිවේටිව් එකට ආවා හරි එතකොට දැන් අලුතෙන් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ මේ මේ සම්බන්ධ හරිය අවබෝධයක් නැති හින්දා මම මේ පොඩ්ඩක් මතක් කරේ හරි ඒ කියන්නේ පළවෙනි පාඩමේ පළවෙනි ඩියුට් එක අපි අවසන් කරලා තියෙනවා එතකොට අපිට ගෲප් එකට ඔයගොල්ලෝ පුතේ විස්තරේ දාන්න ඒකට හරියට සම්බන්ධ වෙන්න බැරි ඇයිට මම ඒකට වෙනම ඔයගොල්ලන්ට ඒකට බලන්න වීඩියෝ එකක් වෙනම සප්ලයි කරනවා ඈ ඒකට සපේනවා දැනට අපි කරගෙන ආපු විදිහට පාඩම ඉස්සරහට කරගෙන යනවා ඈ එතකොට මේ තියෙන්නේ පළවෙනි පාඩමේ දෙවෙනි ඩියුට් එක මේ ඩියුට් එකේ මට මතක විදිහට අපි ගියසුමානේ අටවෙනි පිටුව දක්වා ආවා එහෙම නේද පුතේ අටවෙනි පිටුව දක්වා ආවා නේද පොර කියන බන් ඔව් සර් ඔව් අද තියෙන්නේ මදසකසුම එකකේට අදාළව පාලන එකකේ ඉඳන් ඉස්සරහට කතා කරන්න නේද එහෙම නේද ඔව් සර් හරි ඊට කලින් අපි අර ගෙසුමානේ කතා කරපු මූලික කාරණා සම්බන්ධ පොඩි අවබෝධයක් ගමු. මම දැන් අද මැෂින් එකත් මෙතන සෙට් කරගත්තා. පොඩ බලන්න පුතේ මෙහෙම. දැන් අපි මෙහෙමනේ කතා කරේ. රයිට්. අපි පරිගණකය එහෙම නැත්තම් කම්පියුටර්නේ පරිගණකය එහෙම නැත්නම් පුතේ මේ කම්පියුටර් කියලා කියන උපකරණය ගත්තම අපි කිව්වා මේ උපකරණය ප්‍රධාන වශයෙන් කොටස් කීකින් යුක්තයිද කියන බණ්ඩක් ගන්න පරිගණකය කියලා කියන උපකරණය පුතේ ප්‍රධාන කොටස් කීයක් එකතු වෙලාද හැදෙන්නේ හා පරිගණකය කියන උපකරණය ප්‍රධාන කොටස් කීයක් එකතු වෙලාද හැදෙන්නේ කතා කරන්න පරිගණකයක ප්‍රධාන කොටස් පරිගණකයක ප්‍රධාන සංරචක කියලා කතා කරොත් කොටස් කීයක් තියෙනවද? කොයි එකකට උත්තර දෙන්නේ? හා? හතරයි සර්. කොටස් හතරයි. ඔව් තව කවර උත්තර දෙන්නේ? පරිගණකයක ප්‍රධාන කොටස්. පහයි. ඈ? කියද? හයි. පහයි. පහයි කියලා මොකද කිව්වේ? ඔව්, තව වර උත්තර දෙන්න. හතරයි. තවත්? හතරයි සර්. හතරයි. හතරයි. මගේ ප්‍රශ්නේ පුතේ පරිගණකයක ප්‍රධාන කොටස්. මොන මම නැවත ප්‍රශ්නේ අවධාරණය කරා. පරිගණකයක ප්‍රධාන කොටස් කීයද මම නැවත අවස්ථාව දෙනවා ගන්න උත්තර දෙන්න කොහොමද මේ කාරණේ පුතේ හරියටම නිරවුල් කරගෙන ඕනි අපි ඉස්සරහට යන්නේ නැත්නම් ඔහි යන්නම් වල ගිහිල්ලා තේරුමක් නැහැ හරි පුතේ මට කිව්වේ කැවුන්නේ නැහැ පැහැදිලි නැහැ වගේ සිග්නල් මොකක් හරි ප්‍රශ්නයක් ඇති ආයි කියන පුතේ තුනයි 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 හොඳට අහගන්න පුතේ පරිගණකයක ප්‍රධාන කොටස් තියෙන පුතේ තුනයි පරිගණක පද්ධතියක නම් ප්‍රධාන කොටස් හතරයි පටලව ගන්න එපා ඈ මම මේක පෙන්නන්න ඕගලන්ට අපි මෙතන ගමු පුතේ පරිගණක පද්ධතිය කියන එක ඒ නිසා තමයි පුතේ මම මුල ඉඳලාම ඔයගොල්ලොත් එක ප්‍රශ්න කර කර ඉස්සරහට යන්නේ ඈ ඒ කියන්නේ මෙහෙමයි විෂය උගන්වනකොට ගුරුවරයා විදිහට මම උගන්වන්න ඕන විෂය කරුණු 100ට 100ක් નિවැරදිව සහ નિරවුල්ව උගන්වනවා. හැබැයි එක එක දරුවන්ගේ තියෙන බුද්ධි මට්ටම් මත ඒ උගන්වන දේ තමන්ගේ භාවිතය සඳහා හෝ තමන් තුළට ලබා ගන්න ආකාරය වෙනස් විවිධයි. ඒක පුතේ දැන් අපි මේ ගුරු ජීවිතයේ ඇතුලේ අපිට ඒක ලොකු අත්දැකීමක් විදිහට තියෙනවා. ඒ නිසා තමයි මම මේ හැම දෙයක්ම නැවත නැවත අහන්නේ. හරි ඒ කියන්නේ එක එක්කෙනාගේ මනසේ ඔක ධාරණය වෙන ආකාරය පුතේ එකිනෙකහස් සම ඒ කියන්නේ එකිනෙකට වෙනස් සියල්ලම 100%ක් සමාන නැහැ හැබැයි අපි සියල්ලම නිවැරදි තත්වයට එකිනෙකට හා සමාන තත්ත්වෙට ගේන්න ඕනේ
ඒ ගෙනීම සඳහා තමයි ඔයගොල්ලොත් එක්ක මම මේ විදිහට සාකච්ඡා කරන්නේ ඈ. දැන් ඔබ අපි පන්තියේදී මුණ ගැහිලා ඉගෙන ගන්න අවස්ථාවක නම් මම දැන් ඔයගලන්ට අත්දැකීම් තියෙනවා ඒක. ඒ සම්බන්ධව මේ දවස් කීපයකට මොකද අපි පන්තියේ දවස් කීපයක් හම්බුණානේ. 23 කණ්ඩායම අලුත් කණ්ඩායමක් වුණාට 100%ක්ම අපි පන්ති උදේ පටන් අරගෙන කරගෙන ආවේ ඔන්ලයින්ම නෙමෙයිනේ. නේ? එතන මම නම් කරලා නැත්තම් අධික අත දිග දැරලා කෙලිම කියන ඔයා කියන පුතේ ඔයා කියන පුතේ ඔයා කියන පුතේ කියලා මම කියනවනේ. එහෙම කියන්නේ පුතේ ඔයගලන්ව අරගෙන අවසාන සාර්ථක ගමන දක්වා ගෙනියන්න ඕනේ ඉඳා. නේ? නැත්තම් අපි අපේ පැත්තෙන් අපි ඉගෙනුවා නිවැරදිව කියලා කරවාගෙන හිටියොත් එහෙම හරියන්නේ නැහැ. හරි. තේරුම් ගන්න එනං. ඒ වගේ පුතේ ඔයගලන්ට විශේෂ අදාළ ඕනෑම ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් තියෙනවා ඈ. හරි? නිශ්ශබ්දව ඉන්න එපා. දැන් ක්ලාස් එකේදී නම් අර ප්‍රශ්න අහනකොට අනිත් අයත් බලන් ඉන්නවා ලැජ්ජයි වගේ හිතෙනවා නම් දැන් මේක හොඳ අවස්ථාවක් නේ. මෙතනදී ඔයගලන් කාටවත් පේන්නෙත් නැහැ. ඔයගලන්ට ප්‍රශ්න අහන්න ඈ. හරි. දැන් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න මෙහෙම. දැන් අපි ඉගෙනගත්ත පුතේ පරිගණක පද්ධතිය කියන්නේ නේද පරිගණක පද්ධතියක ප්‍රධාන කොටස් කියලා කිව්වහම අපි කතා කරා පළවෙනි එක දෘඩාංග කියලා. දෙවෙනි එක කතා කරා මොකද්ද? මෘදුකාංග කියලා. තුන්වෙනි එක කතා කරා ස්ථීරාංග කියලා. හතරවෙනි එක කතා කරා පුතේ මොකක් කියලාද? ඔව් ජීවාංග කියලා. ජීවාංග. හරි. ජීවාංග කියලා කතා කරා. ඔය ටික තමයි අපි ඉංග්‍රීසියෙන් කිව්වේ කොහමද? දෘඩාංග වලට අපි කිව්වා හાર્ඩ්වෙයාර් කියලා. ඒ කියන්නේ සියලුම භෞතික කොටස්. මෘදුකාංග වලට අපි කියනවා හැමෝම මේක දන්නවා සොෆ්ට්වෙයාර් කියලා. ස්ථීරාංග වලට කියනවා ෆර්ම්වෙයාර් කියලා. ජීවාංග වලට අපි කියනවා ලයිව්වෙයාර් කියලා. කොහොමද ඉතින් අපි ඉගෙන ගත්තේ? ඔතන තේරුම් ගන්න පුතේ මේ තියෙන්නේ මොකද්ද? පරිගණක පද්ධතියක කොටස් ඈ මේ තියෙන්නේ මොනවද? පරිගණක පද්ධතියක කොටස්. හරි පද්ධතිය කියලා කිව්වහම පුතේ පරිගණකයක් අයිති පරිගණකේ භාවිතා කරන මිනිස්සු ඒ කියන්නේ අපිත් අයිති. එතන මේ ජීවාංග කියලා කියන්නේ පැහැදිලි මොනවද? මිනිස්සු. දැන් අපි දන්නවා පුතේ පරිගණකයක් තනිව ක්‍රියා කියන්නේ තනිව තිබුණා කියලා ප්‍රයෝජනයක් ගන්න බෑනේ. ඒ පරිගණකය අවශ්‍ය ආකාරයට මිනිසා විසින් මෙහෙවිය යුතුයි. නේ? ඒ පරිගණකය අවශ්‍ය ආකාරයට මිනිසෙක් විසින් මෙහෙවීමෙන් තමයි ප්‍රයෝජනයක් ලබා ගන්න. හරි? ඒ නිසා තමයි පරිගණක පද්ධතිය කියන මාතෘකාවට අනුව මිනිසුත් ප්‍රධාන කොටස බවට පත් වෙනවා. හැබැයි පරිගණකයේ හැදෙන්න පුතේ මෙන්න මේ කොටස් තුනේ. හරි? පැහැදිලිද? පරිගණක පද්ධතිය කියලා කිව්වහම මිනිස්සු නැත්තම් ජීවාංග කියන කොටස එනවා. හැබැයි පරිගණකයක කොටස් කිව්වහම එන්නේ මොනවද? හා? පරිගණකයක කොටස් කියලා කිව්වහම මොනවද එන්නේ? පරිගණකයක කොටස් කිව්වහම එන්නේ මොනවද? ඔව් එක දෘඩාංග දෙක මෘදුකාංග තුන ස්ථීරාංග රයිට් ඔන්න ඔය කොටස් කියන තෝරන පුතේ පරිගණකයේ හැදින්නේ මේ තමයි පුතේ පරිගණක හරි ඔය කොටස් තුනෙන් හැදෙන පරිගණකය තමයි අපි මෙතන ජීවාංග නැත්තම් මිනිස්සු විදියට කතා කරන ඊගාව කොටස හරහා මොනව වෙන්නේද පාලනය කරමින් ප්‍රයෝජනයක් ලබා ගන්න. එහෙනම් හොඳට තේරුම් ගන්න මොකද්ද? දැන් ඔයගලගේ මම ප්‍රශ්නය ඇහුවේ පරිගණකයක කොටස් මොනවද කියලා. පරිගණකයක මූලික කොටස් නැත්නම් අපි කියනවා පරිගණකයක ප්‍රධාන කොටස් කියලා. හරි? රයිට්. එතකොට මුදේ පරිගණකයක ප්‍රධාන කොටස් කිව්වම අනිවාර්යෙන් තියෙන තුනයි මොනවද? දෘඩාංග, මෘදුකාංග සහ ස්ථීරාංග. එක පුතේ එක හරියට උත්තර දුන්නා. දෘඩාංග මෘදුකාංග සහ ස්ථීරාංග පරිගණක පද්ධතියක කොටස් මොනවද කියලා අහුවොත් අන්න උත්තර දෙන්න ඕනේ මොනවද කොහමද දෘඩාංග මෘදුකාංග ස්ථීරාංග සහ මොනවද ජීවාංග කියලා හරි එහෙනම් ඒ කාරණේ හරි රයිට් කාට හරි දවයකට තියෙනවා නම් ප්‍රශ්නයක් ඔයා සම්බන්ධව ඉස්සර ප්‍රශ්න ගන්න පුතේ ඉස්සරහට යන්න කලින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න
පරිගණකය ගැන හෝ පරිගණක පද්ධතිය ගැන හෝ එහෙම ප්‍රශ්න කරන්න. මොකද ඔයගොල්ලෝ දුන්න උත්තරයක් එක්ක තව මට කතා කරන්න දෙයක් තියෙනවා. ඒ කතා කරන කලින් මම ඔයාලට අවස්ථාව දෙන්නේ ප්‍රශ්න කරන්න. කො ඉක්මන් කරන්න. නැද ප්‍රශ්නයක්. එහෙනම් අපි අවසාන නිගමනය මොකද්ද? පරිගණක පද්ධතියක නම් පුතේ කොටස් 4යි. පරිගණකයක නම් කොටස් මොනවද? 3යි. හරි. එතකොට පද්ධතිය කියලා කිව්වහම පරිගණකේ භාවිතා කරන මිනිස්සු අයි. පරිගණකයයි මිනිස්සුයි එකතු වුණාට පස්සේ තමයි පුතේ පද්ධතිය හැදෙන්නේ. පද්ධතියක් කියලා කියන්නේ අවයවයන් එකතුවක්නේ. එහෙනම් පරිගණක පද්ධතිය කියන මාතෘකාවට අනුව අපි කතා කරොත් කොටස් 4යි. පරිගණකයේ කොටස් කියලා කතා කරොත් කොටස් කීයද? 3යි. හරි. එහෙනම් දැන් මේ කාරණේ හරි. හරි. ඊට පස්සේ දැන් මට ඇහුණා එක පුතේ උත්තරයක් දුන්නා 5යි කියලා. එක පුතේ උත්තරයක් දෙනා මට ඇහුණා 5යි කියලා මගේ ප්‍රශ්නෙට. හරි. එතකොට පරිගණක පද්ධතියකවත් පරිගණකයකවත් පුතේ කොටස් 5ක් කියලා දෙයක් අපි කතා කරන්නේ නැහැ. පරිගණක පද්ධතියකවත් පරිගණකයකවත් කොටස් 5යි කියලා අපි කතා කරන්නේ නැහැ. හැබැයි අපි ගිය සුමානේ ඔහොම 5ක් ගැන කතා කරා. සමහරට යාට ඒ මතකෙන් කිව්වත් දන්නේ නැහැ. අපි ගිය සුමානේ කොටස් 5ක් තියෙනවා කියලා කිව්වා මොකේද? ඔව් දෘඩාංගවල. ඒ කියන්නේ පුතේ පරිගණක පද්ධතියක කොටස් කියන මාතෘකාව ඇතුලේ අපි හඳුනා ගන්නවානේ මොනවද? දෘඩාංග කියන කොටස් වර්ගය, මෘදුකාංග කියන කොටස් වර්ගය, ස්ථීරාංග සහ ජීවාංග කියන කොටස්. එහෙම හඳුනාගෙන අපි එක මාතෘකාවකට ආව මොනවා කියලාද? දෘඩාංග කියන මාතෘකාවට ආවා. පරිගණකයක ප්‍රධාන දෘඩාංග කොටස්. අන්න එතනදී නම් අපි ඉගෙන ගත්තා මොකද්ද? දෘඩාංග කොටස් තියෙනවා කියලා පහ. හරි. එතකොට දෘඩාංග කොටස් පහ පුතේ පහක් තියෙන මොනවද? ඔව් පළවෙනි කොටස අපි කතා කරා ආදාන උපාංග. ඒවට තමයි අපි කියන්නේ ඉන්පුට් ඩිවයිසස්. පරිගණකයකට දත්ත උපදේශ හඳුනා දෙන්න භාවිත කරන උපාංග. අංක දෙක තමයි පාලන හා සැකසුම් උපාංග. පාලන හා සැකසුම් උපාංග අපි කියන ඉංග්‍රීසියෙන් controlling and processing devices එහෙම නැත්නම් processing and controlling devices. ඒක කොහොම කිව්වත් කමන්නේ. ඒ කියන්නේ පුතේ පාලන හා සැකසුම් උපාංග කියලා කිව්වත් කමන්නේ. සැකසුම් හා පාලන උපාංග කියලා කිව්වත් කිසි වරදක් නැහැ. හරි. ඔව් මේ මාතෘකාවේ තමයි දැන් අපි ඉන්නේ. ඔතන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඊගාට තුන්වෙනි කොටස කතා කරා මතක උපාංග. තුන්වෙනි කොටස මොකද්ද? මතක උපාංග වතුම අපි මෙමරිස් කියලා කියනවා. ඔයගොල්ලෝ දන්නවා RAM එක කියනවා, ROM එක කියනවා, hard disk එක කියනවා, CD එක කියනවා, DVD එක කියනවා, pen එක කියනවා. මේ ඔක්කොම මොනවද? මතකයන්. ඒ කියන්නේ අපි කතා කරමු මෙතෙන්ට ආවට පස්සේ. ඊගාට අංක 4 ප්‍රතිදාන උපාංග. මොනවද ප්‍රතිදාන උපාංග කියන්නේ? ඔව් පරිගණකයක් තුල නිර්මාණය වන තොරතුරු පරිගණකයකින් එළියට ලබා ගන්න භාවිත කරන උපාංග. ප්‍රධාන උපාංගය තමයි මොනිටර් එක නැත්නම් ස්ක්‍රීන් එක. මොනිටර් නැත්නම් ස්ක්‍රීන් එක. ඊට අමතරව අපිට printers ගන්න පුළුවන්, speakers ගන්න පුළුවන්, එහෙම උපාංග තියෙනවා. ඒවා අපි ඉදිරියට ඉගෙන ගමු. අන්න ඒවට අපි කියන පුතේ ප්‍රතිදාන උපාංග කියලා. ඔය උපාංග වර්ග හතරට අමතරව පරිගණකයක දෘඩාංග කොටස් යක්ද තියෙනවා තව ප්‍රධාන කොටසක්. ඒකට තමයි අපි කියන්නේ සංනිවේදන උපාංග. හරි ඒ කියන්නේ communication devices. හරි ඔකට ඔයගොල්ලෝ ජනප්‍රිය කතා කරන උපකරණ වර්ගයක් තියෙනවා router කියන එකයි තී modem එකයි තී තව 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 hub එක switch එක ඔය වගේ උපකරණ කිහිපයක් තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයක් නෙමෙයි 7ක් 8ක් උපකරණ තියෙනවා. ඒ සියල්ල අපි ගන්න පුතේ මොනවා විදිහටද? සංනිවේදන උපාංග විදිහට. ඒවට සංනිවේදන උපාංග කියලා කියන්නේ හේතුව තමයි පරිගණකයක් සංනිවේදන ක්‍රියාවලිය සඳහා භාවිත කරන්න ඒගොල්ලෝ උදව් කරනවා. ඒ උපකරණ උදව් කරනවා. මේ ඒගොල්ලෝ කියලා කියන උපකරණ වලට පරිගණකයක් කිසියම් ආකාරයක සංනිවේදන ක්‍රියාවලියක් සඳහා භාවිත කරන්න උදව් කරනවා නැත්නම් භාවිත කරන්න වෙනවා. හරි. එහෙනම් මේ
මෙන්න මේක තමයි පහක් ගැන අපි කතා කරන්නේ. මේ තියෙන මොනවද? පරිගණකයක තියෙන ද්‍රෝඩාංග කොටස් පහ. මේකෙන් අපි ගිය සුමානේ කතා කරලා ඉවර කරා ආදාන උපාංග කියන කොටස. බොහොම ලේසි මාතෘකාවක්. කීබෝඩ් එකෙන් පටන් අරගෙන අපි වෙබ්කැම් එක දක්වා ගිහිල්ලා නෝට් එක අවසන් කරා. හරි. මම මේ මේ ක්ලාස් එක කරන අතරේ මුදේ මේ විවෘතව ආරාධනා කරනවා කාට හරි. හරි. දුවේකට හරි පුතේකට හරි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ පුතේ මේ දැන් දිගටම පන්තියට සහභාගී වෙච්ච දරුවෝ මෙතන මේ මේ ගොඩක් ඉන්නවනේ. කවුරු හරි එක්කෙනෙක් පැහැදිලිව අකුරු පැහැදිලිව නෝට් එක ලියපු කෙනෙක් දැන් නෙවෙයි. අපේ ක්ලාස් එකේ උනාට පස්සේ මුදේ ෆොටෝස් ටිකක් ගහලා ඒ නෝට් එකේ අපේ ගෲප් එකට දාන්න. හරි විස්තරනේ ඔයගලගේ ගෲප් එකට දාන්න නෝට් එකේ ෆොටෝස් ටිකක් ගහලා එතකොට නෝට් එක හරියට ලියා ගන්න බැරි වෙච්ච හෝ සම්බන්ධ වෙන්න බැරි කෙනෙකුට ඒ නෝට් එක ලියා ගන්න පුළුවන්. ඒක ලොකු උදව්වක් ඈ. හරි දැන් ඔයාලට පුතේ මට ඒ නෝට් එක එහෙම ගෲප් එකට දාන්න බෑ. ඇයි? ඔව් මම පුතේ ක්ලාස් එක ඇතුලේ ළමයින්ගේ මට්ටම අනුව නෝට් එකේදී ඒ ලබා දෙන දේවල් කළමනාකරණය කරනවා. එහෙනම් ගොඩාක් දේවල් මගේ හිතේ තමයි තියෙන්නේ. ඔළුවේ හිතේ තමයි තියෙන්නේ. ඒ නිසා මට දී හිතේ තියෙන පුතේ ෆොටෝ එකක් අරන් දාන්න බෑනේ. ඒ නිසා දැන් අවසානයේ ඔයගොල්ලෝ අතර නෝට් එක ඇවිල්ලා තියෙනවා. කිසියම් කෙනෙක් ඒ නෝට් එකේ ෆොටෝ එකක් ගන්න දාන්නකො. හරි. එතකොට හැබැයි නෝට් එක පැහැදිලි වෙන්න ඕනේ ඈ. හරි. ඇති. එහෙනම් ඔන්න ඔතන පුතේ කතන්දරේ. ඔය තියෙන්නේ අපි දෙවෙනි ටියුට් එකට අදාළව කතා කරපු සියලු විෂය කර්මවල සාරාංශගත තත්ත්වය. හරි මම නැවත ඔයගලන්ට අවස්ථාවක් දෙනවා කාට හරි මේ කතාවේ කාරණා සම්බන්ධව කිසියම් ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් පුතේ අපි අර ප්‍රායෝගික ක්‍රියාවලියට යමු. ඉස්සරහට යමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැද correct අපි යන පුතේ බලමු මං ගියසුමානේ ඔයාලට පොරොන්දු වුණා. ඔය ගියසුමානේ මම ඔයාලට පොරොන්දු වුණා මේ කම්පියුටර් එකේ ප්‍රධාන කොටස් විදිහට අපි කතා කරනකොට ද්‍රෝඩාංග මෘදුකාංග සහ ස්ථිරාංග කියලා කොටස් තුනක් කතා කරනවා. පද්ධතිය විදිහට කතා කරනකොට පුතේ ජීවාංග ගැන කතා කරන්නේ නේ. ඒ වගේම මේ ජීවාංග කියන කාරණය පුතේ අපි දිගින් දිගටම කතා කරන්න හදාරන්න යන්නේ නැහැ. මොකද හේතුව? ඔව් ජීවාංග ගැන හදාරනවා නම් ඇත්තටම අපිට හදාරන්න වෙන්නේ කවුරු ගැනද? මිනිස්සු ගැන. නේ? එතන පුතේ ICT කියන සබ්ජෙක්ට් එක ඇතුලේ මිනිස්සු ගැන හදාරීම මාතෘකාවක් වෙන්නේ නැහැ නේ. ඒ නිසා මෙතනින් එහා අපි වැඩි අවධානයක් යොමු කරන්න උදේ පරිගණකය කියන උපකරණය පිළිබඳව ඉගෙන ගන්න. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ මෙන්න මේ කොටස් තුන පිළිබඳව හදාගන්න. හරි හැබැයි අමතක කරන්න එපා පරිගණක පද්ධතිය කියලා කිව්වහම ජීවාංග කියලා කොටසකුත් තියෙනවා කියන්නේ. පරිගණකය කියලා කිව්වොත් පද්ධතිය කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව පරිගණකය කියලා කිව්වොත් වෙන්නේ මේ කොටස් තුන විතරයි. දැන් එහෙනම් අපි දන්නවා මෙහෙම ද්‍රෝඩාංග කියලා කියන්නේ අපි හැමෝම දන්නවා පරිගණකයක තියෙන භෞතික කොටස්. අපිට ඇහැට පේන අතින් අල්ලන්න පුළුවන් කොටස් වලට තමයි අපි ද්‍රෝඩාංග කියලා කියන්නේ. ඒ වගේම මෘදුකාංග සහ ස්ථීරාංග කියන්නේ මොනවද? උපදේශ. මෘදුකාංග කියන්නේ පුතේ උපදේශ. ස්ථීරාංග කියලා කියන්නේ උපදේශ. අපි ගිය සුමානේ ප්‍රශ්න කරා ඒවට උත්තරත් ආවා ගොඩක් හොඳයි. හරි ඔය උපදේශ නිර්මාණය කරනවා කිව්ව එක්තරා මාධ්‍යකින් අපි ඉස්සරහදී ගොඩක් කතා කරනවා. ඒ මාධ්‍ය තමයි පරිගණක භාෂා කියන මාධ්‍යය. ඒ කියන්නේ පුතේ මිනිස්සුන්ට මිනිසුත් එක්ක සංනිවේදනය කරන්න භාෂා තියෙනවා වගේම පරිගණකයටත් ආවේනිකව හදලා තියෙනවා මිනිස්සු විසින්ම මොනවද භාෂා. ඒවට අපි කියනවා පරිගණක භාෂා කියලා. එතකොට මේ පරිගණක භාෂා වලින් තමයි උපදේශ නිර්මාණය කරන්නේ. පැහැදිලිද? ඒ නිර්මාණය කරන උපදේශ වල එකතුවක් තමයි අපි මේ මෘදුකාංගයක් හෝ ස්ථීරාංගයක් කියලා කියන්නේ. එහෙනම් මෘදුකාංග කියලා අපි එක කොටසක් කතා කරනවා, ස්ථීරාංග කියලා තව කොටසක් කතා කරනවා,
හැබැයි මේ දෙක ඇතුළ අපි බලපුවාම තියෙන්නේ මොනවද උපදෙස්. ඊතර මේ උපදෙස් වලින් තමයි පරිගණකයේ මොකක් වෙන්නේද? පාලනය වෙන්නේ. පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ විදුලි බලය අවශ්‍ය බව ඇත්ත. හැබැයි විදුලි බලයෙන් පුතේ පරිගණකයේ පාලනය කරන්න බෑ. හරි? විදුලි බලය අඛණ්ඩව තියෙන්න ඕනි. ඊතර විදුලි බලය අඛණ්ඩව සැපෙීම තුල පරිගණකයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි මේ දැන් අපි හිතමු දැන් ටීවී එකක් ඔන් කරපුවාම ටීවී එකේ ක්‍රියාකාරීත්වය පුතේ අඛණ්ඩව පවත්වාගෙන යන්න විදුලි බලය ඕනිනේ. නේ? හැබැයි ටීවී එකේ ක්‍රියාවලිය පාලනය කරන්න උපදෙස් කියලා දෙයක් ඕනේ නැහැ. ටීවී එකේ පරිපත හදලා තියෙන්නේ කොහමද? ඔව් තරංග ග්‍රහණය කරගන්න පුළුවන් විදියට. එතකොට අපි සෙට් කරන channel එකට අනුව ඒ තරංග ග්‍රහණය කරමින් ඒ තරංග හරහා එන ශබ්ද සහ රූප අපිට පෙන්වනවා. පෙන්වනවා අපිට ඇහෙන සලසනවා. ඔක තමයි ටීවී එකේ ක්‍රියාවලිය. එහෙනම් ටීවී එකක් පාලනය කිරීම සඳහා උපදෙස් කියන එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි වර්තමානයේ ගොඩනගලා තියෙන අලුත් ටීවී ගත්තොත් එහෙම නැත්නම් අපි කියන ස්මාර්ට් ටීවී වගේ ඒවා ප්ලාස්මා ටීවී වගේ ටීවීස් ගත්තොත් එහෙම ඒවැය උපදෙස් භාවිතයකුත් තියෙනවා. ඒ කියන්නේ ඒවා පරිගණක තාක්ෂණයේ පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙලා තියෙනවා. නමුත් අපිට කියන්න තියෙන මොකද්ද? පොදුවේ ගත්තොත් පුතේ ටීවී එක ක්‍රියාකාරීත්වයට උපදෙස් කියන එක අනිවාර්ය හෝ අත්‍යවශ්‍ය නැහැ. හැබැයි පරිගණකයක් කියන්නේ එහෙම නෙවෙයි. පරිගණකයක ක්‍රියාකාරීත්වයට උපදෙස් කියන එක අනිවාර්යයි අත්‍යවශ්‍යයි. අන්නේ අත්‍යවශ්‍ය වන උපදෙස් තමයි පුතේ කොටස් දෙකකට බෙදලා කතා කරන්නේ මොනවා කියලාද? මෘදුකාංග සහ ස්ථීරාංග කියලා. පැහැදිලිද? රයිට්. එතකොට ඔන්න ඔය උපදෙස් ආකාර දෙකෙන් ස්ථීරාංග කියන උපදෙස් වලින් මොකක්ද කරන්නේ? මෘදුකාංග කියන උපදෙස් වලින් මොකක්ද කරන්නේ කියන පිළිබඳවත් අපිට හොඳ අවබෝධයක් නැත්තම් නිර්වෘල් අවබෝධයක් පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. රයිට්. එතකොට අපි කලින් දවසේ කතා කරා පරිගණකයක් ඔන් කරපු හැටියෙම, ඒ කියන්නේ පුතේ පරිගණකයකට විදුලි බලය ලබා දුන්න හැටියෙම මේ උපදෙස් වලින් ක්‍රියාත්මක වෙනවා කියන ඉස්සෙල්ලා මොන උපදෙස්ද? ස්ථීරාංග කියන උපදෙස්. ඒවට තමයි ඉංග්‍රීසියෙන් කියනවා කියලා ෆර්ම්වෙයා කියලා. එතකොට මේ ස්ථීරාංග කියන උපදෙස් තමයි දුව පරිගණකයේ මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වෙලා පරිගණකයේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමක් කරනවා කියලා කිව්වා. හරි? පැහැදිලි පරීක්ෂා පරිගණකයේ තියෙන මේ උපාංග නිසි ආකාරයෙන් ක්‍රියාත්මකද කියන එක පරීක්ෂා කරලා බලනවා කියලා කිව්වා. මතකයිනේ ඔයගලන්ට? ඊට පස්සේ තමයි කිව්වා මෘදුකාංග ක්‍රියාත්මක වීම ආරම්භ කරන්න. හරි? ඒ මෘදුකාංග වලින් තමයි පරිගණකයා සාර්ථකව අපිට වැඩක් ගන්න පුළුවන් තත්ත්වයට ක්‍රියාත්මක කරලා දෙන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි මෘදුකාංගයෙන් තමයි අපිට පරිගණකයා සාර්ථකව වැඩක් ගන්න පුළුවන් තත්ත්වයට ක්‍රියාත්මක කරලා දෙන්නේ. හරි, හැබැයි ක්‍රියාත්මක තත්ත්වය ආරම්භ කරන්නේ මොනවාද? ස්ථීරාංග වලින්. හරි, ඔන්න ඔය ටික තමයි පුතේ දැන් මම ඔයාලට මේ ප්‍රැක්ටිකලි පෙන්වන්න හදන්නේ. ඔය අතරේ මම නැවත කියනවා ඔයාලට අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඈ. රයිට්. දැන් මම මෙතන කම්පියුටර් එකක් සෙට් කරලා තියෙනවා. ඒ කම්පියුටර් එක භාවිත කරලා ඔයාලට මම මේ කාරණා ටික පුතේ පෙන්වන්නම් ඈ. හරි. බලන්න. ඉස්සෙල්ලාම අපි මේ සෙට් කරලා තියෙන පරිගණකය ක්‍රියාත්මක කරලා බලමු. ඒකේ අවුට්පුට් එක මොකක්ද කියන එක ඊට පස්සේ අපිට පුළුවන් ස්ථීරාංග වල ක්‍රියාකාරීත්වය සම්බන්ධ යම් පරීක්ෂා කිරීමක් කරන්න. මම දැන් බෝඩ් එකේ මේ දිය ටික මහන නැහැ. බලන්න
right මෙතන මුදේ මැෂින් එකක් තියෙනවා මම මේ ප්‍රොජෙක්ටර් ඔන් කරේ ඔයාලා දැන් ඔය ස්ක්‍රීන් එකේ පේන්නේ ප්‍රොජෙක්ටර් ඔන් කරලා පස්සේ ප්‍රොජෙක්ටරේ අවුට්පුට් එක හරි right දැන් මුදේ මම මැෂින් එක ඔන් කරනවා ප්‍රොජෙක්ටර් සෙට් කරලා තියෙන මැෂින් එක මම ඔන් කරා හරි එතකොට දැන් කම්පියුටරේ ඔන් වෙනවා නේ අපි ඒක ෂට් ඩවුන් කරලා මුලයි දාම ක්‍රියාත්මක තත්ත්වෙ ගමු ඉතින් කම්පියුටර් ඔෆ් කරන්න දැන් මේ ඔන් වෙලා තියෙන කම්පියුටර් එක අපි ඔෆ් කරලාම ආපහු ගමු ඈ ඔයාලට ස්ක්‍රීන් එකේ අපහසුතාවය නැහැ නේද රූපේ පේනවනේ ඔයාලට නේ කියන පුතේ ඔයාලට පේනව නේද රූපේ දැන් වෙන දේ හොඳට බලාගෙන ඉන්න. හරි දැන් අපි කම්පියුටර් ඔෆ් කරලා තියෙන්නේ. රයිට්. දැන් ඔන්න මැෂින් එක ඔන් කරනවා ඈ. ස්ක්‍රීන් එකේ වෙන දේ හොඳට බලාගන්න. දැන් ඔන්න මැෂින් එකෙන් ඔන්න බලන්න. දැන් කම්පියුටර් ඔන් වෙමින් පවතිනවා ඈ. හරි. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ යමක් පේන තිබුණා right then මැෂින් එක ඔන් වුණා හරි දැන් ඔයාලට පැහැදිලි මේ කම්පියුටර් එකේ තියෙන පුතේ Windows 10 කියන මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් එක ඒ වගේ නක් පස්සේ කතා කරමු දැන් කම්පියුටර් එක සාර්ථකව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ හරි right දැන් මේ සාර්ථකව ක්‍රියාත්මක වෙච්ච පරිගණකය දැන් මම ආපහු ඔෆ් කරනවා හරි නැත්නම් මෙහෙම හිතන්නකෝ දැන් අපි මෙහෙම කතා කරොත් නේ දවල් පුතේ දැන් කම්පියුටරේ සාර්ථකව ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි අපිට මේ විදිහ අවුට්පුට් එකක් ආවේ. ඒතර මේ අවුට්පුට් එක ආවා කියලා කියන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ පරිගණකය අපේ කාර්යයන් සඳහා භාවිත කරන්න පුළුවන්. අපි දැන් මොකක් හරි ප්ලේ කරනවා නම් නේ අපිට ඒකට අදාළ කරන ප්ලේයර් එකක් පාවිච්චි කරලා ප්ලේ කිරීමක් කරන්න පුළුවන්. නේ විතර මේ අපි භාවිත කරන සියලු දේ මොනවද software හැබැයි මෙතෙන්ට පරිගණකයේ ගේන්න firmware වල නැත්නම් ස්ථිරාංග වල දායකත්වෙකුත් උනා ඒක හැබැයි අපිට එච්චර දැනෙන්නේ නැහැ හරි ඒ නිසා මම උපක්‍රමයක් පාවිච්චි කරන්න හදන්නේ ඔයගලගෙන් ප්‍රශ්නෙකුත් අහලා ඒ උපක්‍රමයේ මත firmware වල ක්‍රියාකාරීත්වයයි මෘදුකාංග වල අවශ්‍යතාවයයි අපිට තේරුම් ගන්න පුළුවන් වේ හරි මන්ද ප්‍රශ්නයක් අහනවා මෙහෙම පොදුවේ කවුරු හරි උත්තර දෙන්න උදේ මට කවුරු හරි නෙමෙයි කට්ටිය උත්තර දුන්නා කමන්නේ නැහැ මට කියන්න දැන් අපි මේ භාවිතා කරන දැන් අපි මේ ක්‍රියාත්මක කරලා තියෙන පරිගණකයේ තියෙන මෘදුකාංග කොහෙද තියෙන්නේ පරිගණකයක් තුල පුතේ සාමාන්‍යයෙන් මෘදුකාංග ගබඩා කරලා තියෙන්නේ කොහෙද පරිගණකයක් තුල කියන්න රොම් එකේ බොහොම හොඳයි අපුතේ ඍජු උත්තරයක් ආවා මට උත්තරේ දුන්නේ කවුද කියන්න පුතේ මානුක බානුක මානුක හරි ඔව් ඍජු උත්තරයක් ආවා පුතේ මෘදුකාංග ගබඩා කරලා තියෙන්නේ රොම් එකේ කියලා රයිට් තව උත්තර කියන්න උත්තර දෙන එක වැදගත් हार्ड डिस्क पे मत उत्तर क्या बोलते मैं सॉरी मैं कहूँ तो क्यों क्या टीचर है नहीं बोलते टीचर ना तो टीचर ही आ टीचर ही राइट अरे टीचर ही बता क्या ना हार्ड डिस्क पे क्या किया ताऊ उत्तर दिया ना तो उत्तर दिया हो आज मीडियम में मतलब मीडियम सामान्य मित्र उत्तर देने दारू है हाँ कोई नॉन नहीं यार मीडियम निकाल साइलेंस से गई
මයිකේ කැඩලද මට මේ අර නිතර උත්තර දෙන දරුවන් ගේ නම් සාමාන්‍ය මතක හිටිනවා හරි කමන්නේ අපි ගාලාස්නේ කරගමු ඒතර පුතේ දරුව දෙන්නගේ උත්තරයක් ආවා උත්තර ආවා එක්කෙනෙක් රොම් කියලා කියනවා අනිත් එක්කෙනා හાર્ඩ් ඩිස්ක් කියලා කියනවා ඇත්තට මේ දෙකේ නිවැරදි මොකද්ද ඔව් නැත්නම් මේ දෙකේ මෙතන තියනවාද නිවැරදි උත්තරේ තියනවා පුතේ ඔව් පරිගණකයක් තුල මෘදුකාංග ගබඩා කරලා තියාගන්න භාවිතා කරන අවයවය තමයි නැත්නම් දෘඩාංගය තමයි මොකද්ද හાર્ඩ් ඩිස්ක් එක දෘඩාංගය තමයි පුතේ හાર્ඩ් ඩිස්ක් එක හොඳට තේරුම් ගන්න පරිගණකයක් තුල මෘදුකාංග ගබඩා කරලා තියාගන්න භාවිතා කරන උපකරණයට අපි කියන්නේ මොකක්ද හાર્ඩ් ඩිස්ක් එක නැත්නම් දෘඩ තැටිය ඒ කියන්නේ අපිට තව ටිකක් ඉස්සරහට යනකොට ඉගෙන ගන්න තියෙනවා ඒ වගේම පුතේ පරිගණකයක් ඇතුලේ තියෙන තවත් අවයවයක් තමයි රොම් එක කියලා කියන්නේ. ඒක චිප් එකක්. පරිගණකයේ ප්‍රධාන පරිපථයට මදර්බෝඩ් එකට සම්බන්ධ කරලා තියෙන චිප් එකක්. හැබැයි ඒ චිප් එකේ පුතේ කිසිම දෙයක් අපිට ගබඩා කරන්න බෑ. ඒ නිසා පුතේ රොම් එක ඇතුලේ කිසිම මෘදුකාංගයක්වත් කිසිම දත්තයක්වත් කිසිම තොරතුරක්වත් ගබඩා කරන්න බෑ. හරි මේ නමින්ම කියන්නේ පුතේ රොම් කියන්නේ තේරුම ගන්න. Read only memory. read only memory කියන එකේ තේරුම කියවීම සඳහා පමණයි කියන එක හදිසි වෙන්න එපා ඒ ගැනත් අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා හරිද එතකොට පුතේ ROM chip එක පාවිච්චි කරන්නේ මොකටද ඔව් ROM chip එකේ තමයි පුතේ ගබඩා කරලා තියෙන්නේ මොනවද ස්ථිරාංග firmware එයා තේරුම් ගන්න දැන් අපිට මේ ස්ථිරාංග සහ මෘදුකාංග සම්බන්ධ වෙන්නේ කතා කරන්න තියෙන්නේ ස්ථිරාංග ගබඩා කරන්න භාවිතා කරන මතකය නැත්නම් අවයවය තමයි ROM එක මෘදුකාංග ගබඩා කරන්න පාවිච්චි ගන්න පරිගණකයේ ඇතුලේ මොකද්ද? ආ ඔව් හાર્ඩ් ඩිස්ක් එක. හරි. එතන ආපු උත්තර දෙකෙන් එකක් වැරදි එකක් හරි. නමුත් ඒ උත්තර දෙකම අපිට අපේ මාතෘකාවට සම්බන්ධ කරගන්න පුළුවන් ඈ. හරි. එහෙනම් අපි අභ්‍යන්තර දේ බලමු. බලන්න එහෙනම් මෙහෙම. මම පොඩ්ඩක් ඔයාලට කැමරාව පාත් කරලා පෙන්නන්නම්. මේ අපි දැන් මේ වෙලාවේ භාවිතා කරමින් ඉන්න පරිගණකයේ අභ්‍යන්තරයේ සම්බන්ධ. ඔබට ඒක පොඩ්ඩක් परिगणक अभ्यंतर रूपया गेमिंग ඒ නිසා තමයි මේ අර අමතර දේවල් ගොඩක් තියෙන්නේ. හරි එතකොට දැන් මම මේ පරිගණකය නැවත ඕෆ් කරලා හරි hard disk එකට එන සැපයුම් නැත්තම් සම්බන්ධතාව විසන්දි කරනවා. හරි machine එක ඕෆ් කරලා hard disk එකට එන සම්බන්ධතාව පුතේ විසන්දි කරනවා. එතන hard disk එකට එන සම්බන්ධතාව විසන්දි කරපුවාම මොකද වෙන්නේ? ओ मे परिगणकेट बेरी वेनवा मृदुकांग सफेगण मृदुकांग सफेगण बेरी परिगणके सार्थक क्रियात्मक विधि ने मधुरागणी निगमने परिगणके मृदुकांग गबड़ा स्थाने हार्ड डिस्क हार्ड डिस्क कंप्यूटर हार्ड डिस्क देगा तीन मेन मेतन में मेतन एक मेतन एक अरे එතකොට මම hard disk එක disconnect කරනවා නැත්නම් විසන්දි කරනවා එතකොට මේ පරිගණකයට මෘදුකාංග සපය ගන්න අවස්ථාවක් නැහැ එවැනි අවස්ථාවක අපි කම්පියුටරේ ඔන් කරපුවාම මොකද වෙන්නේ කියන එක බලමු හරි එතකොට ඔබට තේරෙනවා hard disk එක විසන්දි කරා කියලා ROM එක විසන්දි කරන්න බෑ අපිට මොකද ROM එක කියලා කියන පුතේ පරිගණකයේ ඇතුලේ තියෙන පරිපථය මේ ඇතුලේ පරිපථය වල පේනවා ඒ පරිපථයට තමයි අර chip එක සම්බන්ධ කරලා තියෙන්නේ ඒ chip එක අපිට ගලවන්න බෑ හරි දැන් මම මැෂින් එක ඔෆ් කරනවා ඈ
මට දැන් ඔයාලා පේනවා මේ ලයිට් එක නිවුනා. ඒ වගේම දැන් බලන්න පුතේ මේ ෆෑන් එක මේ ෆෑන් එක මොකද උනේ දැන් නැවතුනා. මම මේ කරකවල ඔයාලා පෙන්නනවා මේ ෆෑන් එක නැවතුනා. ඒ කියන්නේ දැන් මැෂින් එක මොකදලා තියෙන්නේ? ඔෆ් වෙලා තියෙන්නේ ඈ. හරි. දැන් මෙතන මේ ෆෑන් එක නැවතිලා තියෙන්නේ. හරි. දැන් මම අර hard disk එක disconnect කරන්නම් මෙහෙම. මේ දියට තේ hard disk ඈ. හරි මේ තියෙන්නේ hard disk. හරිනේ මේ තියෙන්නේ මේ hard disk දෙකක් මේකේ තියෙනවා. එතන මේකට කේබල් සම්බන්ධ වෙන්න නම් පිටිපස්සේ මම මේක මේ පැත්තෙන් ගලවන්නම්. එහෙම නැත්නම් මට පුළුවන් මුතේ මෙහෙම කරන්න. hard disk එකේ කේබල් ගලවන්න නැතුව මෙන්න මෙතන ගන්න එක zoom එක වැඩි කරලා මෙන්න මෙතන බලන්න මුතේ. හරි දැන් මේක අපි ක්ලාස් එකේ කරා නම් ඕගොල්ලෝ ලගව මම මේක කරවනවා. අපි ඉස්සරහ දවස් ගෙම් කරමු. ඔයගොල්ලන්ට පේනා මෙන්න මෙතන මදර්බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා කහ පාට සහ රතු පාට කේබල් දෙකක් මේ තියෙන්නේ. ඔය තියෙන්නේ පුතේ අර hard disk දෙකෙන් එන කේබල් දෙක. හරි. ඕකට තමයි අපි කියන්නේ data cable කියලා. ඒ කේබල් වර්ග අරවා මේ මම ඔයගොල්ලන්ට ඉස්සරහ දුගන්නම් නම් ඒවනම් අපිට අපේ සිලබස් එකේ නෑ. කමන්නෑ. මම දැන් මේ කේබල් දෙක ගලවනවා ඈ. හරි ඔන්න එක කේබල් එකක් මම අයින් කරා. අනිත් කේබල් එකත් මම අයින් කරනවා. පේනවනේ කේබල් දෙක මම අයින් කරා ඈ. දැන් ඔයාලා පේනවා ඔ කේබල් දෙක වෙනම තියෙන්නේ. පේනවනේ. හරි එතකොට දැන් අපි බලමු මැෂින් එක ඔන් කරාට පස්සේ මොකද්ද අපිට දක්වන, ඒ කියන්නේ පරිගණකයෙන් අපිට දක්වන ප්‍රතිචාරය කියන එක ඈ. රයිට්. දැන් මම ආපහු කැමරාව ගන්නවා පුතේ. එහෙනම් පොතෙන්ටද බෝඩ් එකට බලන්න. right. දැන් මුතේ මම මැෂින් එක ඔන් කරනවා. හොඳට බලා ගන්න. දැන් මම කම්පියුටර් ආපහු ඔන් කරනවා. එතකොට මොකක්ද අපිට ස්ක්‍රීන් එකේ දකින්න හම්බෙන ප්‍රතිචාරයේ පින්තූරේ කියන එක. මැෂින් එක මම මේ මැෂින් එකේ පවර් ස්විච් මෙතන තියෙන්නේ. මයික් ඔන් කරනවා. මැෂින් එක ඔන් වුණා. අනිවාර්යෙන් දැන් ඔයගලන්ට මේ මැෂින් එක ඇතුළ වෙන ක්‍රියාවලිය තමයි මෙතන පෙන්නන්නේ ඈ. හරි ඔයගල බලනවා ශනිකව මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ස්ක්‍රීන් එකට. දැන් මේ කළු පාට ස්ක්‍රීන් එක ඔයගලන්ට මේ කළු පාටකින් හරියට පේන්නේ නැහැ බෝඩ් එකත් එක්ක. හරි ස්ක්‍රීන් එකට දැන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක මම මේ කැමරා එක zoom කරලා පෙන්නන්නම්. මම ආපහු කම්පියුටර් ඔෆ් කරලා බලගන්න. මොනවද මම කම්පියුටර් ඔෆ් කරා. ऑफ कर ला उनका. तो बुद्धि शनिकवार मैसेज के स्क्रीन ने कटाई ला ना होती हूँ. हरी मितने यहाँ कंप्यूटर पे इस राहत के नियान ने बै तो मशीन ने के करंट का दिए ना मशीन ने का वैड है भाई अभी डर कंप्यूटर वैड का नुकलन तात्रे पत्ते लाने दें मम्मा को ना स्क्रीन ने के दिल मैसेज के बिन्ना ना प्रोडक्ट सूम में के वैडिकल ला कैमरा आवे. හරි පුතාලට මැසේජ් එක පේනවද? ඔව් සමේ. පොඩ පොඩක් බඳය වගේද? ඔව් මැසේජ් එක කියවන්න පුළුවන්ද කාට හරි? ඔන්න මැසේජ් එක මම යටින් ලියන්නම්. පෑනේ මෙහෙමයි. මෙතන තියෙන පුතේ මෙහෙමයි. reboot. හරි. එතනම ලියන්නම්. reboot
and select proper reboot and select proper boot device. Compile gateway කරලා ලියනවා. Reboot and select proper boot device or insert boot media in selected device මෙතන පුතේ D E V I C තියෙනවා මේ E අකුර මේ පල්ලයට ඇවිල්ලා තියෙන්නේ හරි selected boot device and press a key and press a key here dot kya thi hari etakota mama camera ay podda usala ge pennanna hari onna kata udde message ekak හරි ඒ කියන්නේ අපිට කම්පියුටරෙන් දුන්න මැසේජ් එක තමයි මම මේ වයිට් බෝඩ් එකේ පෑනෙන් ලිව්වේ මොකද්ද කියන්නේ reboot and select proper boot device reboot and select proper boot device or insert boot media in selected boot device and press a key දැන් කොහොම හරි ඔයාලට පේනවා මෙතන අරුබුදයක් නැද්ද කියන්නේ පරිගණකයේ සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා අර්බුදයක් නැද්ද තියෙනවා හරි මොකක්ද අර්බුදය අර්බුදය තමයි පුතේ මෘදුකාංග සපය ගන්න විදියක් නැහැ ඇයි ඔව් දැන් මේ පරිගණකයේ hard disk දෙකම අපි විසන්දි කරා එතකොට මේ පරිගණකයට මෘදුකාංග සපය ගන්න විදියක් නැහැ එහෙනම් පුතේ මම කතන්දරේ මෙහෙම කියන්නම් අපි ඕනෑම පරිගණකයක් ස්විච් එකෙන් ඔන් කරපු හැටියෙම ඒකට මෙහෙම අපි කියනවා පරිගණකයකට විදුලි බලය ලබා දුන්න හැටියෙම නැත්නම් අපි පොතේ ලියන්නේ විදුලි බලය ලබා දුන් සැනින් මොකද වෙන්නේ ක්‍රියාත්මක වෙන පුතේ අර රොම් කියන චිප් එකේ ගබඩා කරලා තියෙන ස්ථිරාංග කියන උපදෙස්. ඒතකොට මේ ස්ථිරාංග කියන උපදෙස් වලින් පුතේ පරිගණකයේ උපාංග නිසියාකාරයෙන් ක්‍රියාකාරීද කියලා බලනවා. බලලා ගැටලුවක් තියෙනවා නම් අපිට දැනුම් දෙනවා ගැටලුවක් නැත්නම් මොකද වෙන්නේ ඔව් පරිගණකයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඊගා අවස්ථාව ලබා දෙනවා කාටද හා ඊගා අවස්ථාව ලබා දෙනවා මෘදුකාංග වලට එතන මෘදුකාංග පුතේ ගබඩා කරලා තියෙන්නේ hard disk එකේනේ එතන ඊගා අවස්ථාව දෙන්න ගියාම දෙන්න කෙනෙක් නැහැ හරියට නිකන් රිලේ එකක් දුවලා අපි හිතමු දැන් තුන්වෙනි ක්‍රීඩකයා බැටන් එක අරන් එනවා හරි තුන්වෙනි ක්‍රීඩකයා බැටන් එක ගන්න ආපුවාම පුතේ හතරවෙනි ක්‍රීඩකයා ඉන්න බෑ බැටන් එක ගන්න. එතකොට හතරවෙනි ක්‍රීඩකයා බැටන් එක ගන්න ඉදි නැත්තම් මොකද වෙන්නේ? තුන්වෙනි ක්‍රීඩකයාට එතනින් එහා තමන්ගේ කාර්ය ඉස්සරහට ගෙනියන්න බෑ. ඔන්න ඔය ප්‍රශ්නේ නෑ පුතේ මෙතනත් පැනලා ගිලා තියෙන්නේ. හරි ඒ කියන්නේ මැෂින් එක ඔන් කරපු හැටිය ස්ථිරාංග විසින් ස්ථිරාංග වලට පැවරිච්ච කාර්යභාරය ඉටු කරමින් ඉස්සරහට ඇවිල්ලා කිසියම් මොහොතකදී ස්ථිරාංග විසින් තමන්ගේ කාර්යභාර දෙනවා කාටද? මෘදුකාංග වලට. හැබැයි උතේ ස්ථිරාංග වලින් තමන්ගේ කාර්ය මෘදුකාංග වලට බාර දෙන්න නම් මෘදුකාංග ඉන්නේපේ දැන් මෘදුකාංග හොයාගන්න විදියක් නැහැ ඇයි මෘදුකාංග ගබඩා කරලා තියෙන උපකරණ විසන්දි නිසා හරිද දැන් එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන මොකද්ද මෘදුකාංග සපයා ගැනීමේ ප්‍රශ්නය තියෙනවා රයිට් ඒ ප්‍රශ්නෙට උත්තරේ අපිට ස්ථිරාංග විසින් දැනුම් දෙනවා මේ කියන්නේ එයා කියනවා පැහැදිලිද මේ හරි එයා කියනවා reboot
proper board device. Proper board device කියලා කියන පුතේ ගැළපෙන සුදුසු පරිගණකය ක්‍රියාත්මක කළ හැකි උපාංගයක් තෝරගන්නලු. ඒ කියන්නේ ඔය CD එක හරි pen එක හරි මොකක් හරි තෝරගන්න. හරි? හරි එහෙම කියනවා. ඕ ඕ කියලා කියන පුතේ එහෙම නැත්නම් ඕ කියන එකනේ. එහෙම නැත්නම් මෙහෙම කරන්නලුනේ. Insert boot media. ඒ කියන්නේ අපිට යෝජනා කරනවා ඇතුළත් කරන්නලු පරිගණකය ක්‍රියාත්මක කළ හැකි මාධ්‍ය. හරි මොකද හේතුව දැන් එයා දන්නවා ඇතුළේ හැම මාධ්‍යයක් නැහැ කියලා. ඒක විසන්දි වෙලානේ. ඊට බාහිරින් ඇතුළත් කරන්න කියලා කියනවා insert කරනවා කියලා කියන්නේ ඒකනේ. මාධ්‍යයක් in selected board device අපි තෝරගන්න තැනකට. ඒක CD drive එකට වෙන්න පුළුවන්, DVD drive එකට වෙන්න පුළුවන්, අතීතේ නම් floppy එකට වෙන්න පුළුවන්. බාහිරින් කිසියම් මේ මාධ්‍යයක් ඇතුළත් කරන්න කියලා කියනවා අදාළ තැනට. එහෙම ඇතුළත් කරලා and press a key. Key එක press කරන්න කියලා කියනවා. දැන් තේරෙන්නේ කියන්නේ. හරි එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනි. ඔව් මේ message එකෙන් කියන කාරණේ 100%ක් ඔයාලට තේරුණත් නැතත් ඔයාලට මෙතන තේරෙන්න ඕනි කාරණේ තමයි මොකද්ද? මොකද පුතේ මේ message එක එන ආකාරය හැම පරිගණකයකම එක වගේ නෙවෙයි. හැම පරිගණකයකම මේ වෙන සිදුවීම එකයි. හැබැයි සිදුවීමට දක්වන ප්‍රතිචාරය එක හා සමාන නැහැ. අපි දන්නවා දැන් ෆෝන් වර්ග දෙකක් ගත්තොත් මොනවා හරි error එකක් වෙච්ච අවස්ථාවක පුතේ හැම ෆෝන් එකකින්ම කියන්නේ message එක එකම දේ තමයි කියන්නේ. හැබැයි කියනකොට පාවිච්චි කරන වචන සහ ඒ message එකේ තත්ත්වයන් වෙනස්. අන්න ඒ වගේ තමයි. හරි? ඒ නිසා මේ message එක කටපාඩම් කරන්න ඕනේ නැහැ. අපි තේරුම් ගන්න ඕනි මෙවැනි message එකක් සාමාන්‍යයෙන් එන්නේ මොන වගේ අවස්ථාවකද? පරිගණකය ක්‍රියාත්මක කරන්න මෘදුපාංග සපය ගන්න බැරි අවස්ථාවක. ඒ කියන්නේ පරිගණකයේ ඇතුලේ තියෙන දෘඩ තැටි නැත්නම් hard disk එක විසන්දි වෙලා හෝ වැඩ නොකරන අවස්ථාව. එහෙනම් මේක අපි මෙහෙම අවසන් කරමු. දැන් මේ පරිගණකයේ යම්තා දුරකට ඉස්සරහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ක්‍රියාත්මක වීම නිසා තමයි මේ message එක අපි දකින්නේ. මේ message එක අපිට දකින්න සැලැස්සුවේ කවුද? ස්ථිරාංග නැත්නම් firmware විසින්. මේ message එක හරහා firmware අපිට දැනුම් දෙනවා පරිගණකයේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න මෘදුපාංග අවශ්‍යයි. ඒ මෘදුපාංග සපය ගන්න විදිහක් නැහැ. එහෙනම් මෙන්න මේ ක්‍රම වලින් මෘදුපාංග සපයන්න කියලා. ඔන්න උදාහරණ දෙකක් අතන්දර. right. දැන් මම නැවත අර කියන hard disk එක සම්බන්ධ කරලා machine control කරලා ගන්න පෙන්නන්නම් ඈ. හරි. ඊට පස්සේ නැත්නම් ඊට ඉස්සෙල්ලා මොනවාරි ප්‍රශ්න අහන්න තියෙනවද ගන්න? ඊට ඉස්සෙල්ලා පොතේ ප්‍රශ්න අහන්න තියෙනවද ගන්න? ඔව්. ඔව් කවුද අහලා තිනවා කීයද සර් ඔක කියලා. ඒව ගැන හිතන්න එපා පුතේ. කම්පියුටරේ ඒවා මිල ගැන හිතන්න එපා. අපි ඔය විශේෂ අදාළ දෙයක් කතා කරමු. දැන් ඉදිරියේදී කවුරු හරි එම් කම්පියුටරයක් හදාගන්න ඕන බලනවා නම් අපි ඒකට අවශ්‍ය කරන උපදෙස් දෙන්න. කියන පුතේ කාට හරි අහන්න ප්‍රශ්නයක් තියෙනවද? නෑ වගේ නේ. හරි එහෙනම් මම නැවත කම්පියුටර් ඔෆ් කරලා අර hard disk එක සම්බන්ධ කරලා ආයි machine එක on කරලා බලමු මොකක්ද තත්ත්වය කියලා. හරි එහෙනම් මම machine එක on කරනවා. මේ ඔෆ් කරනවා. හරි පුතේ කම්පියුටර් ඔෆ් කරා. බලන්න. එකමද බලන්න. right මෙතන පුතේ මම අර disconnect කරපු hard disk එකේ කේබල් එක සම්බන්ධ කරනවා. මේ තියෙන්නේ කේබල් දෙක. මේ තියෙන. හරි. මේ තියෙන්නේ කේබල් දෙක. මේ තියෙන. හරි මේ කේබල් දෙක මේ තියෙන සම්බන්ධ කරන ස්ථාන ටික තමයි ඔයාලට මේ කහ පාටින් පේන්නේ. හරි මම ස්ථාන වලට මේ කේබල් සම්බන්ධ කරනවා.
राइट हरी मैं संबंध करा दें अभी मशीन कौन का बल मुकद तत्व की मैसेज दिए मकान ना कंप्यूटर ऑनलाइन पटांग තිබුණා සාමාන්‍ය විදිහට කම්පියුටර් ඔන් වෙලා ස්ක්‍රීන් එක ආවා. හරිද? එතකොට ඒ කියන්නේ මොකද්ද? දැන් ආයි ප්‍රශ්නයක් නැහැ. දැන් මෘදුකාංග සපය ගන්න පුළුවන්. එහෙනම් දැන් මේකෙන් අපි ඔප්පු කරන්නේ මොකද්ද? ඔව් පරිගණකයක ක්‍රියාත්මක තත්වයට වගේම පරිගණකය තුළ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සියලුම මෘදුකාංග පරිගණකය තුල ගබඩා කරලා තියෙන ස්ථානය තමයි මොකද්ද? දෘඩ තැටිය නැත්නම් හાર્ඩ් ඩිස්ක් කියලා කියන අවයවය. हार्ड डिस्क क्या मुका अभी हदारण मगर पेन पहली करना है हार्ड डिस्क सोन करना तीन अरे अगेन मंदे पेन ना हार्ड डिस्क कवर जगड़ा एक बलगना ये सील परीपत वर्ग मुद्दे मालंग तीन दीदी प्राइक बल पुलवा इतको अभी मिथन इलेवन नोट निगमनीत इलेवन नोट निगमनीत मृदुपांग गबड़ा कल तीयने हार्ड डिस्क अरे तो मे तीन इवे हार्ड डिस्क अरे हार्ड डिस्क मेकअपे तेम मे विधिये विस्तर दिग्गहतीनो अरे घाट मिथन परीपत तीन क्रियावली पालने अच्छे मोटर्स तीन एवं प्रश्न कथा करमु रईट इतने मे तीन तवे का मेके मगड़ पेन पेन मेहम मे हार्ड डिस्क देख पेन वे हरियटम हर इतने मम्मी पेन अभी हार्ड डिस्क केबल संबंध में तैंग हर यट हार्ड डिस्क केबल संबंध में विधि आई उड हार्ड डिस्क केबल संबंध में विधि आई विन पेन हाँ मे दिन हार्ड डिस्क टाइप देखा मेके यट वर्ग टपिकीन ईडी पर्ण वर्गे उडेक टपिकीन साट अकेला अलुत वर्ग यटे यटेक पर्ण वर्गे उडेक अलुत वर्गे हरिगेन इधरी मोदी साकर हर इतना मेहत मई डिवाइस मे दीन उपकरण मे परीपते मे दी मे उपकरण पालने परीपते संबंध कल दी मे हार्ड डिस्क हरिद मे आगे परपत मे संबंध कल तीन अरे उपकरण रईट उन्नोगे उपकरण अभी हार्ड डिस्क अंदर गाँवी मे मशीन के अतल तीन मृदुपांग गबड़ा कि प्रधान अवयवे तुम तम अभी दत्त सह तुरु गबड़ा कर एक दत्त सह तुरु गबड़ा कर अदाल
හරි ඔය අතරේ ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න අහන්න බලන්න ඔබට සවුන්ඩ් එක ඇහෙනවද එනේ ශබ්ද ඇහෙනව නේද රයිට් අපි නැස්සලට යමුද රයිට් නෝට් එක එන්න ඔව් 8 වෙනි පිටුවට 8 වෙනි පිටුවේ අපි කතා කරා මොකද්ද मेन मे मतृभाव हर मुखद पालन शकसुमुपांगन मतृभाव अभी गता मेन मेहमदया पालन शकसुमुपांगे की मुखद पालन शकसुमुपांग की पालन शकसुमुपांगे की कथा करे मे विन लोके निर्माण कर लीन දියුණුම චිප් එකක් ගැන මේ වෙනකොට ලෝක නිර්මාණය කළ තියෙන දියුණුම චිප් එකක් ගැන තමයි අපි පාලනහ සැකසුම් උපාංගය කියලා කතා කරන්නේ මේ චිප් එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද CPU එක කියලා CPU කියන්නේ තේරුම Central Processing Unit නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන එක එතකොට ඕකටම අපි කියනවා processor කියලා सिंगल की वो एक लिखिए ना साक्षात नहीं है ऐ बुद्धि में करना साक्षात नहीं ना तो हम प्रोसेसर क्या किया ना ओ मैं आप तमाई परिगणन के एक दत्ता सेक्सीम सिद्ध करा बिना काट वाक परिगणन के एक दत्ता सेक्सीम कराने बे परिगणन के एक दत्ता सेक्सीम कराने बुद्धि मैंने मैं चिप्पे ओ ये चिप्पे का उड़ा तमाई वाटर मां पेन ना पु फैन ने का संबंध कर लेती हूँ ये तो कर देंगे अभी परिगणन के एक दत्ता हम පරිගණකයේ තුල තියෙන මුදේ ප්‍රධාන පරිපථයක් එකට අපි කියනවා කියලාද motherboard කියලා. ඒකත් ඔයගොල්ලෝ දැක්කද? motherboard එක සිංහලෙන් අපි කියනවා මව්පුවරෝ කියලා. එතකොට මේ motherboard එකේ තැනක් වෙන් කරලා තියෙනවා ඔය කියන chip එක සම්බන්ධ කරන්න. මෙතන තමයි CPU එක සම්බන්ධ කරන්න. එතකොට මේ ක්‍රියාකාරීත්වයේදී මේ chip එක රත් වෙන හින්දා තමයි මේ කුඩි සම්බන්ධ කරන්නේ මොකද්ද? fan එකක්. අපි කියනවා CPU कूलर का किया कूलर के लिए क्या ने मैं आव सिसिला नहीं कराना सिसिल करना पाविच करना उपाय है हर इधर मैं एक रात आप बोलते हैं आपे परिगणन के मॉले के लिए क्या है क्या ने परिगणन के आप तुल विविध प्रमाण वाली विविध है कि आवाम सहित उपकरण गणना वक्ती है ना वा ये उपकरण अतरी प्रदान मुसाह दिवनुम उपकरण හරි පැලිද මට ඔයගොල්ලන් චිප් එක උතෝ නම් පෙන්වන්න පුළුවන් මං කිසිමන පෙන්වුවත් දන්නෙත් නෑ
හරි පොද මේ මැසේජ් එකක් එනවා මේ අහගන්න ඇබිලිටියෙන් දැන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ඇබිලිටියේ ළමයින්ට ඇබිලිටියේ ළමයින්ට ඔයගලන්ට බාකෝඩ් අංකෙයි ඔයගලන් සම්පූර්ණ නමයි දාලා ලොග් වෙන්න කියලා බාකෝඩ් අංකෙයි සම්පූර්ණ නමයි දාලා ලොග් වෙන්න කියලා මේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ඇබිලිටියේ දරුවෝ පුතේ වැඩේ කරන්න ඔව් සර් ගිය සතියේ පෙන්වවලෝ සීප් එකක් පෙන්වවා කියලා කියනවා එහෙනම් මම අපහු එක පෙන්වන්න යන්නේ නැහැ. අපි පාඩමේ ඉස්සරහට යමු. හරි. එතකොට පුතේ මේ CPU එකේ ද CPU එක කියලා කියන්නේ අපිට තනි chip එකක් විදිහට තමයි භෞතිකව දකින්න හම්බෙන්නේ. හැබැයි ක්‍රියාකාරීත්වයේදී මේක ඇතුලේ කොටස් තියෙනවා කියද්ද තුනක්. එකක් තමයි අපි පාලන ඒකකය කියලා කතා කරන කොටස. ඒකට අපි කියනවා CU කියලා. අද ඒක අපිට ඉගෙන ගන්න තියෙනවා. තව කොටසක් තියෙනවා පුතේ අංක ගණිතමය හා තාර්කික ඒකකය නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා arithmetic and logic unit ඒ කියන්නේ ALU කියලා. ඒ වගේම තව කොටසක් තියෙනවා register කියලා. හරිද? එතකොට CPU එක එහෙම නැත්නම් processor-ය single input සකසණේ කියලා කියන්නේ මේ වෙනකොට ලෝකේ නිර්මාණය කළ තියෙන දියුණුම chip වර්ගය. හරි ඒක තනි චිප් එකක් තනි අවයවයක් තනි භෞතික උපාංගයක් හැබැයි පුතේ ක්‍රියාකාරීත්වයේදී මේක කොටස් තුනකින් යුක්තයි කියලා අපි ඉගෙන ගන්නවා අන්නේ කොටස් තුන තමයි දැන් කතා කරන්න තියෙන්නේ එන්න 8 වෙනි පිටුවේ මාතෘකාව තියෙනවා පාලන ඒකකය ඒ ඉස්සරහින් ලියාගන්න control unit පාලන ඒකකය ලියාගන්න control unit පාලන ඒකකය control unit වරහන් ඇතුලේ පුතේ CU කියලා ලිව්වත් කමන්නේ නැහැ පාලන ඒකකය control unit හරි right ලියන්නේ නම් පාලන ඒකකය control unit ඇතුලේ ලියන්න යන මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය වරන් ඇතුළේ ලියන්න CPU මධ්‍ය සැකසුම් ඒකකය වරන් ඇතුළේ CPU තුල ඇති මධ්‍ය සැකසුම් ඒකකය වරන් ඇතුළේ CPU තුල ඇති ප්‍රධානම කොටසකි මධ්‍ය සැකසුම් ඒකකය තුල ඇති ප්‍රධානම කොටසකි ප්‍රධානම කොටසකි full stop අලුත් පේලියකට එන්න අලුත් පේලියකට ඇවිල්ලා ලියන්න රුලක් අරින්න එපා රුලක් අරින්න නැතුව අලුත් පේලියක තරල කොට දාලා ලියන්න මධ්‍ය සැකසුම් ඒකකය ආයලියන් ඊගාට ඊගා කාරණේ දිහා කියන්න මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය හරසිරා සකසණය ඉංග්‍රීසියෙන් කියතේ අපි CPU කියලා කියන්නේ මේ සමහර තැන් වල papers වල පාවුදේ මධ්‍ය සැකසුම් ඒකකය කියන සිංහල යෙදුමක් පාවිච්චි කරනවා සකසණය කියන සිංහල යෙදුමක් පාවිච්චි කරනවා ඈ එතකොට මේ සිංහල වචන දෙකෙන් මොකක් තිබුණත් ඔබට තේරුම් ගන්න ඕනේ මේ කතා කරන්නේ මෙන්න මෙයා ගැන කියන්නේ. ලියන්න. මධ්‍ය සැකසුම් ඒකකය විසින් මධ්‍ය සැකසුම් ඒකකය විසින් සිදු කරන මධ්‍ය සැකසුම් ඒකකය විසින් සිදු කරන දත්ත මධ්‍ය සැකසුම් ඒකකය විසින් සිදු කරන දත්ත සැකසීම
මධ්‍ය සැකසුම් ඒකකයේ විසින් සිදු කරන දත්ත සැකසීම ඇතුළු මධ්‍ය සැකසුම් ඒකකයේ විසින් සිදු කරන දත්ත සැකසීම ඇතුළු පරිගණකය තුල සිදුවන නැත්නම් සිදු කරන සිදුවන කදන් ඇතුළු පරිගණකය තුල සිදුවන සියලු ක්‍රියාකාරකම් මෙන්ම පරිගණකය තුල සිදුවන සියලු ක්‍රියාකාරකම් මෙන්ම උපකරණද සියලු ක්‍රියාකාරකම් මෙන්ම උපකරණද සියලු ක්‍රියාකාරකම් මෙන්ම උපකරණද පාලනය කිරීම සියලු ක්‍රියාකාරකම් මෙන්ම උපකරණද පාලනය කිරීම මෙමගින් සිදුවේ පාලනය කිරීම මෙමගින් සිදුවේ මෙමගින් සිදුවේ right එතන ඔයගලට පැහැදිලි පළවෙනි වාක්‍යයෙන් කියනවා මොකද්ද මේ පාලනයකගේ නැත්නම් CU කියලා කියන්නේ නැත්නම් control unit කියලා කියන එක මොකද්ද මධ්‍ය සැකසුම් ඒකකේ නැත්නම් සකසණය තුල කියන ප්‍රධානම කොටස. මේක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ කියනවා මෙයා විසින් කරන්නේ මොකද්ද? ඔව් මධ්‍ය සැකසුම් ඒකකයේ තුලම සිදු කරන දත්ත සැකසීමේ ක්‍රියාකාරකම ඇතුළු සියලු ක්‍රියාකාරකම් වගේම පරිගණකයේ තියෙන සියලු උපාංග උපකරණ පාලනය කරන්නේ කවුද? මේ CU කියන කොටසෙන්ලු. එහෙනම් අපි සාරාංශගත කරලා කිව්වොත් මොකක්ද කියන්නේ? ඔව් සමස්ත පරිගණකේම පාලනය කරන්නේ කවුද? පාලන ඒකකය. හරි? දැන් අපි පුතේ අපි මිනිස්සු විදියට ගත්තොත් එහෙම මේ අපේ සියලු ක්‍රියාකාරකම් පාලනය කරන්නේ අපි දන්නවා මොළය කියන කොටසෙන්. ඒතර මොළය කියන කොටස තුල අණු කොටස් කිහිපයක් තියෙනවා. ඒ අණු කොටස් වලට පැවරිච්ච කාර්යභාරයන් තියෙනවා. හරි නිකන් සංගසණය තුල තියෙන මේ අණු කොටස් තුන වගේ. අපේ මොළය ඇතුලේ කොටස් කීපයක් තියෙනවා මේ කතා කරමු. හරි? ඒතර පාලනය කිරීම කරන්න පුතේ එක කොටසක්. නේ? පැහැදිලිද? ඒතර මේ වගේ මොළය තුල තියෙන අණු කොටස් වලට පැවරිච්ච කාර්යභාරයන් තියෙනවා. ඒ කාර්යභාරයන් ඒ අණු කොටස් විසින් සිද්ධ කරනවා. ඒතර මොළයේ ඒ කිසියම් අණු කොටසකට හානියක් සිද්ධ වුණොත් අර කියන කාර්යභාරය උදේ ගැටලුවකටපත් වෙනවා. හරි? පැහැදිලිද? ඒතර අන්නේ වගේ CPU කියන අවයවය තුලත් අණු කොටස් තුනක් තියෙනවා. ඒ අණු කොටස් තුනෙන් එක අණු කොටසක් තමයි CU නැත්නම් පාලන ඒකකය. එයා තමයි සියල්ල පාලනය කරන්නේ. right. දැන් ඒක අපි සාරාංශගත කරලා ගියෙ මෙහෙම අපහු දරුවන් දාලා කියන්න. මේ අණුව පාලන ඒකකය මගින් මේ අනුව පාලන ඒකකය මගින් පරිගණකයක මේ අනුව පාලන ඒකකය මගින් පරිගණකයක සියලු දේ මේ අනුව පාලන ඒකකය මගින් පරිගණකයක සියලු දේ පාලනය කරයි මේ අනුව පාලන ඒකකයේ මගින් පරිගණකයක සියලු දේ පාලනය කරයි right ඊගොල්ලෝ කරන්නේ යන්න ඊගොල්ලෝ කරන්නේ මෙම පාලනය කිරීම සිදු කරුවේ
මෙම පාලනය කිරීම සිදු කරගියේ මෙම පාලනය කිරීම සිදු කරගියේ සකසණය නිෂ්පාදනය කරන අවස්ථාවේදීම සකසණය නිෂ්පාදනය කරන අවස්ථාවේදීම පාලන ඒකකයේ තුලට ගදන් මෙම පාලනය කිරීම සිදු කරනුයේ සකසණය නිෂ්පාදනය කරන අවස්ථාවේදීම පාලන ඒකකයේ තුල වතුලට කියලා මම කියන්නේ තුලට ඇතුළත් කරන උපදේශ හා පාලන ඒකකයේ තුලට ඇතුළත් කරන උපදේශ හා අනෙකුත් උපදේශ භාවිතේන්ය පාලන ඒකකයේ තුලට ඇතුළත් කරන උපදේශ හා අනෙකුත් උපදේශ භාවිතේන්ය පාලන ඒකකයේ තුලට ඇතුළත් කරන උපදේශ හා අනෙකුත් උපදේශ භාවිතේන්ය හරිද එතකොට පාලන ඒකකයට පැවරණ කාර්යය තමයි පාලනය කිරීම එතන පාලනය කරන එක්කෙනා නිසා තමයි මෙයාට කියන්නේ කවුරු කියලාද පාලන ඒකකය කියලා. එහෙනම් අද ඉඳලා ඔබ තේරුම් ගන්න පරිගණකයක සමස්ත කියවම් පුතේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ සියල්ලම. සමස්ත ක්‍රියාවලිය පාලනය කරන්නේ කවුද? පාලන ඒකකය. හරි? right. පාලන ඒකකය ඒක කරන්නේ නිෂ්පාදනයේදීම එයා තුල රඳවලා තියෙන උපදේශ ටිකක් සහ අනිකුත් උපදේශ හරහා. හරි? ඊට පස්සේ ඔයගන්න පේනා නෝට් එකේ තියෙනවා එන්න 9 වෙනි පිටුවට. ඔව් 9 වෙනි පිටුවේ තියෙන පුතේ ඔය පාලන ඒකකයේ කාර්යයන් සාරාංශගත කරලා. බලන්න මේ කියනවා මොකද? ඔව් පරිගණක පද්ධතියක සියලු කටයුතු පාලනය කිරීම. මේ පාලන ඒකකයේ කාර්යයන් සාරාංශගත කළ මම දාලා තියෙනවා නෝට් එකට. පරිගණක පද්ධතියක සියලු කටයුතු පාලනය කිරීම නැත්නම් කන්ට්‍රෝල් කිරීම. ඊගාව එක මතකයේ ඇති උපදේශ ලබාගෙන ඒවා විකේතනය කිරීම. ඒ ගැන දැන් හිතන්න එපා. ඒ වන් ඉදිරියේදී ගන්නන්න. ඊට පස්සේ කියනවා ඊට අදාළව පද්ධතියේ කොටස් වලට සංඥා නිකුත් කිරීම. ඒ කියන්නේ මේ පාලනය කිරීමට අදාළව පරිගණකයේ තියෙන ඒ කොටස් වලට සංඥා නිකුත් කිරීම කරන්නේ කවුද? පාලන ඒකකයෙන් මයි. හරි? ඔය තියෙන පුතේ පාලන ඒකකයේ කාර්යය. අපි යමු දෙවෙනි එකට. දෙවෙනි එක තමයි අංකගණිතමය හා තාර්කික ඒකකය. ඒකට අපි කියනවා මොකක් කියලාද? අංකගණිතමය හා තාර්කික ඒකකයට අපි ඉංග්‍රීසියෙන් කියනවා මොකක් කියලාද? arithmetic. ලියන්න ඉඩ තියනවා නම් එහෙම ලියා ගන්න. and logic unit. arithmetic and logic unit. ඒකට පුතේ කෙටියෙන් කියනවා ALU කියලා. arithmetic and logic unit ඒ කියන්නේ ALU. ඔය අතරේ මුත්තේ මම ඔයගලන්ට කියන්නම් groups වලටත් අපි ඒ වෙලාවේ අපි දෙක තුන විදිහට දැම්මා. දැන් ඊයේ උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුණා විශ්ව කණ්ඩායමේ සුපුරුදු ආකාරයෙන් මුත්තේ පළවෙනියෝ දෙවෙනියෝ තුන්වෙනියෝ හතරවෙනියෝ වගේ කණ්ඩායමක් ඉන්නවා. හරි. ඊට පස්සෙත් අපිට වාර්තා වෙච්ච ප්‍රතිපල තියෙනවා. ඒ කියන්නේ හැම අවුරුද්දකම වගේ ප්‍රබලම ප්‍රතිඵල හදන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රත්න දිස්ත්‍රික්කයේ කොමස් වල පළවෙනියා ඉන්නවා දැනට. හරි. ඊගාවට ඇමිලි පිටියේ තුන්වෙනියා ඉන්නවා කලා විෂය ධාරාවේ. තාක්ෂණ වේදයේ ආසන්න ප්‍රතිඵල තියෙනවා. හරි. රයිට්. දැන් අර මැත්ස් එක ICT කරන අයගේ පුතේ රෑන්ක් එක අපිට දෙන්න නැති හින්දා හොඳ ප්‍රතිඵල වාර්තා වෙලා තියෙනවා. ඒ වුණාට අපිට රෑන්ක් එක දෙන්න තියෙන ද අපිට ඒක කියන්න බෑ. සහ ඊගාවට මේ නගර හැම එකේම පුතේ ලොකු A ප්‍රමාණයක් තියෙනවා.
හරි ආසන්න රෑන්ක් ඒ කියන්නේ පළවෙනි 10 දෙනාට අයිති පළවෙනි 20 දෙනාට අයිති පළවෙනි 30 දෙනාට අයිති රෑන්ක්ස් ගණනාවක් තියෙන අතරේ හරි ඒ සමාර්ථයන් තියෙනවා ගිය අවුරුද්දටත් වඩා හරි සැහෙන හොඳ ප්‍රතිඵලයක් තියෙනවා රයිට් මම ඒක කියන්න ඔයගොල්ලොත් එක්ක ගොඩක් කාලයක් වැය කරන්නේ නැහැ මේ ඉස්සරහට වට ඔයගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ අදිෂ්ඨානයක් උමනාවක් ඇති කරගන්න ඕනි ඒ පරපුරේ පුරුකක් බවට පත් වෙනවා කියන එක අදිෂ්ඨානේ උපමනාව ඇතුව ඉස්සරහට යමු. හරි. රයිට් එතකොට එන්න දෙවෙනි එක අංක ගණිතමය හා තාර්කික එකක ලියන්න. සකසණය තුල ඇති තවත් කොටසක් වන සකසණය තුල ඇති තවත් කොටසක් වන මෙම ඒකකය මගින් සකසණය තුල ඇති තවත් කොටසක් වන මෙම ඒකකය මගින් දත්ත සැකසීම සිදු කරයි සැකසීම කියන උත්තරය හයිලයිට් කරගන්න සකසණය තුල ඇති තවත් කොටසක් වන මෙමගින් දත්ත සැකසීම සිදු කරයි දත්ත සැකසීම සිදු කරයි full stop සකසණය තුල ඇති තවත් කොටසක් වන මෙමගින් දත්ත සැකසීම සිදු කරයි full stop a rule එක ලියන්න උදේ එනම් එනම් තොරතුරු නිර්මාණය කරයි එනම් තොරතුරු නිර්මාණය කරයි එනම් තොරතුරු නිර්මාණය කරයි රයිට් එනම් උදේ ඔයාලට පැහැදිලි ALU කියන කොටසෙන් කරන්නේ මොකද්ද දත්ත සැකසීම එහෙම නැත්නම් තොරතුරු නිර්මාණය කිරීම CU කියන කොටසෙන් කරන්නේ මොකද්ද? දත්ත සැකසීම ඇතුළු ක්‍රියාකාරකම් පාලනය කිරීම. හොඳට තේරුම් ගන්න පුතේ CU කියන කොටසට දත්ත සකසන්න බෑ. හොඳට අහගන්න. සමහර අය වරද්ද ගන්න තැන්වවා CU කියන කොටසට කරන්න පුළුවන් එකම කාර්යය මොකද්ද? පාලනය කිරීම. සියලු දේ. සියල්ල පාලනය කරනවා. ALU කියන කොටසට කරන්න පුළුවන් එකම දේ දත්ත සැකසීම. වෙන කිසිම දෙයක් කරන්න බෑ. CU එක පාලනය කරනවා ALU එක දත්ත සකසනවා. වැදින් රයිට්. ලියන්නේ නම් මෙහෙම ඊගාවට ඔබට මම ඩොට් එකක් දාලා නැත්නම් බුලට් එකක් දාලා රූල් පහක් වෙන් කරලා තිනවා පොඩ්ඩක් වෙන් කරලා නෝට් එකේ අන්න ඒක ලියා ගන්න. මෙන්න මේ කාරණේ. හැබැයි ඒක ලියන්න කලින් මට ඔයගලන්ගෙන් පොඩ්ඩක් අහන්න තිනවා මෙන්න මේ දේ. බලන්න පුතේ. දැන් අරන ඔගලන්ට පේනවා දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කොටසට අපි කියනවා සිංහලෙන් මොකද්ද පාලන ඒකකය ඉංග්‍රීසියෙන් කියනවා control unit කියලා හරි එතකොට පුතේ මෙයාට දාලා තියෙන නම ගත්තාම එයා විසින් කරන කාර්යයට ඒ නම හොඳටම ගැලපෙනවද නැද්ද කියන්න එයාට දාලා තියෙන නමට එයා කරන කාර්ය නැත්නම් ඒ නමින් එයා කරන කාර්ය හොඳටම මතු වෙන්නේ නැද්ද පැහැදිලි වෙන්නේ නැද්ද කො උත්තර දෙන්න කො කට්ටිය හා ඒ කියන කොටසින් අපි ඒකට කියන්නේ පාලන ඒකකයනේ එතන මේ කොටසින් කරන කාර්යය තමයි පාලනය කිරීම අපි කෙටියෙන් කියනවා සියලු කටයුතු පාලනය කිරීම සියලු දේ පාලනය කිරීම එහෙනම් මෙයාට පාලන ඒකකය කියලා කියන එකේ පුතේ වරදක් නැහැ නේ රයිට් ඊගාවට එන හිතන්න මෙයා ගැන දැන් මෙයා කරන්නේ මොකද්ද දත්ත සැකසීම එහෙම නැත්නම් තොරතුරු නිර්මාණය කිරීම මෙයා කරන්නේ මොකද්ද දත්ත සැකසීම එහෙම නැත්නම් තොරතුරු නිර්මාණය කිරීම එහෙනම් පුතේ මෙයාට දාලා තියෙන නම ගැන හිතන්නකෝ
මෙයාට දාලා තියෙන නම් මොකද්ද? arithmetic and logic unit. එතන මෙයා කරන්නේ මොකද්ද? දත්ත සකසන එක. දැන් පොඩ්ඩක් ඔය අදහස ගන්න. හරි? මෙයා විසින් කරන කාර්ය පුතේ දත්ත සැකසීම නම් සැකසීම කියන වචන සහිත නමක් නේද මෙයාට දාන්න ඕනේ. එතන සැකසීම කියන වචනේ තියා නමක් දාන්න නැතුව මෙයාට දාලා තියෙන මොකක් කියලාද? අංක ගණිත මේ හා තාර්කික ඒකකයේ නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් arithmetic and logic unit කියලා. එහෙමනේ දාලා තියෙන්නේ. රයිට්. දැන් මට ඔයගොල්ලෝ කියන්න. හරි කාට හරි හිතන්න පුළුවන්ද මේ කොටසට ඇයි මේ මේ නම මෙහෙම දැම්මේ කියලා. කවුරු උත්සාහ කරන්න බලන්න. මේ කොටස කොටසට පුතේ අංක ගණිත මේ හා තාර්කික ඒකකයේ කියලා කිව්වේ ඇයි? कौन दे उत्साहरण उत्तर देने उत्साहरण मंदंग हिस्तना तीर दिए ने उत्तर लिया न तमाय ऐ में कोटा सता आंक गणित में हां तार की के एक के केला किया कार्डर दे उत्तर दूने ही दो हमारे वही ने हरे बाला उतार दान नवा මම ඔක පොඩ්ඩක් කලින් කියලා තියෙනවා ඉදිරියේදී අපි ගොඩාක් ඒක හදාරනවා මෙන්න මේ අපි නිකමට හිතුවා පුතේ මේ තියෙන්නේ පරිගණකය කියලා හිතන්න මේ තමයි පරිගණකය මම මොනිටරේක රූපයක් ඇන්දේ ඔක්කොම නියෝජනය කරන්න මේ තියෙන්නේ පරිගණකය කියලා හිතන්නකෝ දැන් මේ පරිගණකයට තමයි පුතේ අපි මොනව කරන්නේද ආ ඔව් දත්ත ආදානය කරන්නේ අපි ඒක කියනවා ආදානය මුල් කරලා මේ පරිගණකයට අපි දත්ත ආදානය කරන්නේ හරි හොඳට අහගන්න එතකොට අපි මේ ආදානය කරන දත්ත අතර තියෙනවා ඉංග්‍රීසි හෝඩියෙන් සමන්විත දත්ත ඉංග්‍රීසි හෝඩිය අකුර වලින් සමන්විත දත්ත අපි හිතමු මෙතන අපි අමල් කියලා නමක් ටයිප් කරනවා මේ දත්තයක් ඈ එක්සැම්පල් මම මේ ගන්න ඊගොඩ අපි හිතමු යාගේ වයස අවුරුදු 17යි එහෙනම් 17 කියන එක අපි ටයිප් කරනවා හරි අවුරුදු 17යි राइट अभी इतनों दिया के उपांत दिने दिदास हातरे तुमने निमासे पहला था और ना अभी ये वाके दत्ते को टाइप करना ये मगध तवत दत्ते हर दंबरान को दे मेक नामा मेक वायसा अग्या मेक दिने आ भगवान पहला मित्र में दिएने इकिने कटा वेना स्वार गवरा दत्ता की ही प्यार ने मेक समान नित्य विने मना यंदर ඔව් ඉංග්‍රීසි හෝඩිය අකුර වලින් අක්ෂර වලින් මේක සම්බන්ධිත වෙන ඉලක්කම් වලින් මේක සංඛ්‍යාවක් මේක ඉලක්කම් වලින් සම්බන්ධිත වුණාට මේකට අපි කියන්නේ සංඛ්‍යාවක් කියලා නෙමෙයි මොකක් කියලාද දිනයක් කියලා හරිද එතකොට මේ එකින් එකට වෙනස් දත්ත ටික රයිට් පරිගණකයේ තුලට ගියාම පුතේ පරිගණකයේ තුල නියෝජනය වෙන්නේ කොහොමද දිනයක් දිනයක් විදියට එහෙමද නියෝජනය වෙන්නේ නැහැ මේ හැම දත්තයක්ම පරිගණකයේ තුල තියෙන්නේ කොහොමද එකේ සහ බිඳුවේ ඉලක්කම් විදිහට මේ හැම දත්තයක්ම පරිගණකයේ තුල තියෙන්නේ කොහොමද එක සහ බිඳුවට පරිවර්තනය වෙලා ඒ පරිවර්තන ක්‍රියාවලිය සම්බන්ධව අපි නිකින් දිගටම ඉස්සරහට ඉගෙන ගන්නවා ඈ අපි ගිස්සමානේ පොඩ්ඩක් කතා කරා ඒක දැන් ටිකක් තේරුම් ගන්න මේක නම් හොඳව උගෝදයක් නැති අය ප්‍රශ්නයක් කරගන්න එපා පරිගණකයේක ස්වභාවය තමයි පරිගණකයකට ආදානය කරන එහෙම නැත්නම් පරිගණකයකට හඳුන්වා දෙන දත්ත මොන ආකාරයේ දත්ත හරිදේ පරිගණකයකට ආදානය කරන දත්ත මොන ආකාරයේ දත්ත වුණත් ඒවා පරිගණකය තුල නියෝජනය වෙන්නේ නිරූපණය වෙන්නේ කොහොමද එක සහ බිඳු විදිහට පරිගණකය තුල නියෝජනය වෙන්නේ කොහොමද එක සහ බිඳු විදියට. ඊතර පුතේ මෙන්න මේ දත්ත තමයි මේ AL එකෙන් සකසන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා දත්ත සැකසීම AL එකකින් කරනකොට මේ දත්ත තියෙන්නේ කොහොමද? ඉලක්කම් ස්වභාවය. නේ අකුරු වලට අදාළ දත්ත ගත්තත් ඉලක්කම් වලටපත් වෙනවා. ඉලක්කම් වලට අදාළ දත්ත ගත්තත් ඉලක්කම් වලටපත් වෙනවා. දිනයක් ගත්තත් ඉලක්කම් වලටපත් වෙනවා. පින්තූරයක් ගත්තත් ඉලක්කම් වලටපත් වෙනවා. හරි? දැන් ඊතුමුගේ මේ අමල් කියන එක්කෙනාගේ ෆොටෝ එකක් මේකට යවවා කියලා.
අමල් කියන කෙනාගේ ෆොටෝ එකක් විදියට පරිගණකයට ආදානය කරත් ඒකත් පරිගණකය තුල තියෙන කොහොමද? එක බිංදු විදියට. එහෙනම් අපිට තේරෙනවද මොකද්ද? පරිගණකයකට ආදානය කරන සියලු දත්ත පරිගණකය තුල පවතින්නේ කොහොමද? එක සහ බිංදු ආකාරයෙන්. අපි කියනවා ද්විමය ආකාරයෙන් පවතින. එහෙමනම් පුතේ ඒ දත්ත සකස් කරන්නේ කවුද? ALU එක. ALU එක මේ දත්ත සකස් කරනකොට ALU එකට ගණදුනු කරන්න වෙන්නේ කායකද? ඉලක්කම් එක්ක. ALU එකට ගණදුනු කරන්න වෙන්නේ ඉලක්කම් එක්ක. අන්න ඒ නිසා තමයි මේකට කියන්නේ අංක ගණිතමය කියන වචනේ. නැත්තම් යදුන. right. ලියන්න නම් මෙන්න මෙහෙම. ඊගවට අර මම ඩොට් එකක් දාලා රූල් පහක් වෙන් කරලා තියෙනවා. ඒක ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න. පරිගණකයකට ආදානය කරනු ලබන උදේ පරිගණකයකට ආදානය කියලා වරහන් ඇතුළේ ලියාගන්න ඉන්පුට් කියලා උදේ වචන වලට හුරු වෙන ගොඩක් වැඩගත් පරිගණකයකට ආදානය ඒ කියන්නේ ඉන්පුට් කරනු ලබන පරිගණකයකට ආදානය ඒ කියන්නේ ඉන්පුට් කරනු ලබන සියලුම දත්ත පරිගණකයකට ආදානය ඒ කියන්නේ ඉන්පුට් කරනු ලබන සියලු දත්ත පරිගණකය තුල නිරූපණය වන්නේ පරිගණකය තුල නිරූපණය වන්නේ පරිගණකය තුල නිරූපණය වන්නේ ඉලක්කම කියන පුතේ බිංදුව සහ එක පරිගණකය තුල නිරූපණය වන්නේ බිංදුව සහ එක බිංදුව සහ එක යන සංඛ්‍යා වලිනි යන සංඛ්‍යා වලිනි ඉගාපේලේ ලියන්න පටන් ගන්න එම නිසා මනිසා මෙම දත්ත සැකසීම එම නිසා මෙම දත්ත සැකසීම ගණිතමය හා එම නිසා මෙම දත්ත සැකසීම ගණිතමය හා තාර්කික ක්‍රියාකාරකම් ලෙස එම නිසා මෙම දත්ත සැකසීම ගණිතමය හා තාර්කික ක්‍රියාකාරකම් ලෙස සිදුවේ එම නිසා මෙම දත්ත සැකසීම ගණිතමය හා තාර්කික ක්‍රියාකාරකම් ලෙස සිදුවේ. තාර්කික ක්‍රියාකාරකම් ලෙස සිදුවේ. තාර්කික ක්‍රියාකාරකම් ලෙස සිදුවේ. ෆුල් ස්ටොප් එකටම ලියන්න. එබැවින් එබැවින් දත්ත සකසන කොටස නැත්නම් දත්ත සකසන ඒකකය එබැවින් දත්ත සකසන ඒකකය එබැවින් දත්ත සකසන ඒකකය
දත්ත සටසන ඒකකය කියලා කමාවක් දාලා ලියන පුතේ කැපිටල් අකුරෙන් ALU දත්ත සටසන ඒකකය කමාවක් දාලා ලියන්න ALU ලෙස හඳුන්වයි ALU ලෙස හඳුන්වයි ALU ලෙස හඳුන්වයි ALU ලෙස හඳුන්වයි රයිට් ඒ පුතේ මම පැහැදිලි කරේ මේ කොටසට ඇයි ALU කියලා කියන්නේ කියේ ආගන්න දැන් ඔබලාගෙන් මම ප්‍රශ්නයක් අහුවා මේ සකසණය තුළ දත්ත සැකසීම කරන කොටස තමයි මේ කොටස කියලා ඔයාලට මම කියලා දීලා ඒ කොටසට කොටසේ නමක් නව ගන්න කිව්වා ඒකට අපි කියන්නේ ALU කියලා. ඇයි ඒකට ALU කියන නම දැම්මේ කියන්නේ? එතන එක පුතේ උත්තරයක් කියවලා තියෙනවා. කවුද හංසිකා? හරි? sorry හර්ෂිකා. එයා කියනවා මෙහෙම ගණිත කර්ම සියල්ලක් කිරීමට හැකි නිසා බොහොමදයි. එතන එයා කියනවා මේකට නම දාලා තියෙන්නේ ALU කියලා මොකක් නිසාද? ගණිත කර්ම සියල්ලක් කළ හැකි නිසා නේ. ඒතර ගණිත කර්ම කියුවාම එකතු කිරීම අඩු කිරීම එහෙම ගණිත කර්ම තියෙනවනේ නේ. එහෙම ගණිත කර්ම කරන්න පුළුවන් නිසා කියලා. හරි. එතකොට දැන් ඔකේ අපි තේරුම් පුතේ තේරුම් ගන්න ඕනේ මෙහෙම. දැන් බලන්න දැන් අමල් කියන නම පරිගණකය තුළට ආදානය කරාට පස්සේ හරි අපි හිතමු මේ අමල් කියන නම ටයිප් කරලා තියෙන අකුරු ටිකක් තියෙනවනේ. ඒ අකුරු ටික ලොකු කරන්න ඕනේ කියලා හිතන්නකෝ. හරි ඒ අකුරු ටික විශාල කරන්න ඕනේ, අකුරු ලික කුඩා කරන්න ඕනේ, එහෙම හිතන්න. හරි එතකොට ඒක සාමාන්‍ය ගණිත කර්මයකට වැටෙනවද? නෑ. ඒක සාමාන්‍ය ගණිත කර්මයක් නෙමෙයි පුතේ. දැන් අකුරු ටිකක් ලොකු කරනවා කියන්නේ එකතු කිරීමක්වත්, අකුරු ටිකක් අඩු කරනවා කියලා කියන්නේ නැත්නම් අකුරු වල ප්‍රමාණය අඩු කරනවා කියන්නේ අඩු කිරීමක්වත් නෙමෙයිනේ. හරි පැහැදිලිද? එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා ගණිත කර්ම කියලා කියන්නේ අපි මොනවටද? මේ සංඛ්‍යා එකතු කරනවට, අඩු කරනවට, වැඩි කරනවට, බෙදනවට, ඒවටනේ. නේ එතකොට අකුරු වල ප්‍රමාණයක් වැඩි කරනවට, අකුරු වල ප්‍රමාණයක් අඩු කරනවට, අකුරු වර්ගය වෙනස් කරනවට, අකුරු වල පාට වෙනස් කරනවට, නේ අකුරු අර්ථ පරතරය වෙනස් කරනවට, අකුරු වලට ස්ටයිල් එකක් දානවට, ඒ වගේ දෙයකට අපි සාමාන්‍යයෙන් කියන්නේ නෑ මොකක් කියලාද? ගණිත කර්මයක් කියලා. තේරවනි? හැබැයි හොඳට තේරුම් ගන්න. ඔතන ඔය ගණිත කර්ම කියලා කියන එකේ තේරුම වෙන්න ඕනේ මොකද්ද? ඔය සංඛ්‍යා එක්ක කරන එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම වගේ කාර්යයන් විතරක් නෙමෙයි සියලුම ක්‍රියාකාරකම්. හරි තේරුම් ගන්න එක. එතකොට මෙයාට කරන්න පුළුවන් වෙන්නේ බාහිරින් අපි ලබා දෙන ගණිතමය ක්‍රියාකාරකම් පමණක් නෙමෙයි අනිකුත් ක්‍රියාකාරකම් කරන්නත් පුළුවන්. හැබැයි ඒ අපි ආදානය කරන දත්ත පුතේ සියල්ලම එක බිඳුවෙන් පවතින නිසා නැත්නම් එක බිඳුව තත්ත්වයට පත්වන නිසා මෙයා දත්ත සකසන කොට කරන්නේ ගණිතමය ක්‍රියාකාරකම් සහ තාර්කික ක්‍රියාකාරකම් පමණයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි අකුරු ටිකක වර්ණීය වෙනස් කිරීම වෙන්නේ තුතේ ගණිතමය ක්‍රියාකාරකමක් විදියට. අකුරු වල සයිස් එක වෙනස් වෙන්නේත් ගණිතමය ක්‍රියාකාරකමක් විදියට. අකුරු වල හැඩය වෙනස් වෙන්නේත් ගණිතමය ක්‍රියාකාරකමක් විදියට. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි පරිගණකය තුළ දත්ත සැකසීම සිදු වෙනකොට සියලු දත්ත සැකසීම සිදු වෙන්නේ කොහොමද? ගණිතමය සහ තාර්කික ක්‍රියාකාරකම් ලෙස. ඒ නිසා තමයි මේකට දාලා තියෙන්නේ ALU කියලා. හරි. එහෙනම් ALU කියන කොටසත් අවසන්. ඊගාව කොටසත් කතා කරලා ඔයාලට මම තව අවස්ථාවක් දෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි මුතේ සකසණේ නැත්නම් මධ්‍ය සකසු මේකගේ අවසාන කොටසට මොකද්ද? register කියන එක නැත්නම් සිංහලෙන් කියන register කියලා register. හරි ලියන්න එතන. ඔව් ඒක දාලා තියෙනවා register register අරාව ඉංග්‍රීසියෙන් ලියන්න ඒක ඉස්සරහින් register array ඒ double array array නැත්නම් ඔකට කියන පුතේ register memory මේක මතකයක් පුතේ register memory register array නැත්නම් register memory register අරාව නැත්නම් register මතකය මේක මතකයක් ඈ ලියන්න එතන
සකසණය තුල පිහිටි සකසණය තුල පිහිටි සකසණය තුල පිහිටි තවත් ප්‍රධාන කොටසක් වන මෙය සකසණය තුල පිහිටි තවත් ප්‍රධාන කොටසක් වන මෙය තවත් ප්‍රධාන කොටසක් වන මෙය තාවකාලික මතකයකි තවත් ප්‍රධාන කොටසක් වන මෙය තාවකාලික මතකයකි තවත් ප්‍රධාන කොටසක් වන මෙය තාවකාලික මතකයකි හරිද එතකොට මේ රෙජිස්ටර් කියලා කියන්නේ තාවකාලික මතකයක් ඈ මතකයකි මෙහි ධාරිතාවය ඉතා කුඩා වන අතර ඒ ඉතා කුඩා කියන එක පුතේ හයිලයිට් කරගන්න මෙහි ධාරිතාවය ඉතා කුඩා වන අතර නැත්නම් නමුත් කිව්වත් කමන්නේ මෙහි ධාරිතාවය ඉතා කුඩා වන අතර නැත්නම් නමුත් कार्यक्षमतावय इता विशाले कार्यक्षमतावय इता विशाले कार्यक्षमतावय इता विशाले කාර්යක්ෂමතාවය ඉතා විශාලයි. හරියට ඒතර රෙජිස්ටර් කියලා කියන තුතේ මතකයක්. හරි මේක මතකයක් ඈ. ඒතර මේ මතකයේ ධාරිතාවය ඉතාම කුඩායි. කොටිම කියනවා නම් පරිගණකයේ තියෙන කුඩාම ධාරිතාවයේ සහිත මතකය තමයි මොකද්ද? රෙජිස්ටර් මතකය කියලා කියන්නේ. ඒ වගේම පුතේ මේ මතකයේ ස්වභාවය තමයි තාවකාලිකයි. මේක ස්ථිර මතකයක් නෙමෙයි. තාවකාලික මතකයක්. මේකේ ධාරිතාවය ඉතා කුඩා. නමුත් මේකේ කාර්යක්ෂමතාවය ඉතා විශාලයි. එතනදිත් මට කියන්න පුළුවන් මොකද? පරිගණකයේ තියෙන මතකයන් අතරින් කාර්යක්ෂමතාවෙන් ඉහළම මතකය තමයි රෙජිස්ටර් මතකය. ධාරිතාවෙන් ඉතා කුඩාම මතකය තමයි රෙජිස්ටර් මතකය. හැබැයි උතේ කාර්යක්ෂමතාවෙන් ඉතා විශාලම මතකය තමයි මොකද? රෙජිස්ටර් මතකය. හරි. එහෙනම් උතේ දැන් ඔය තියෙන්නේ රෙජිස්ටර් මතකය සම්බන්ධ මූලික විග්‍රහය. ඊට පස්සේ තියෙනවා රෙජිස්ටර් මතකයෙන් කරන කාර්ය. මොකක්ද කියන්නේ මේ කාර්ය මොකක්ද කියන එක වට තේරෙන්නේ හරියටම 10 වෙනි පිටුවේ මම ඉඩක් වෙන් කරලා තියෙනවා ඩයග්‍රෑම් එකක් අඳින්න අන්නේ ඩයග්‍රෑම් එක ඇඳලා පස්සේ බලමුක අපි ඒකේ කියනවා තාර්කික ඒකකයට යවන තෙක් දත්ත සහ උපදේශ తాවකාලිකව තැම්පත් කර තබා ගැනීම තාර්කික ඒකකයට යවන තෙක් දත්ත සහ උපදේශ తాවකාලිකව තැම්පත් කර තබා ගැනීම सकस करनला तोर तुरु प्रधान मतकेट यवनते तेंपत करते भीम हरि सकस करनला तोर तुरु प्रधान मतकेट यवनते तेंपत करते भीम केला किए हरि देन अपे परिगण के प्रधानम कोटसवन मध्य सकसुम एककेय एमरत्तम सकसनेय ने ඉංග්‍රීසියෙන් කිව්වොත් එම CPU එක එහෙම නැත්නම් ප්‍රොසෙසර් එක කියලා කියන අවයවය පිළිබඳව යම් කරුණු ප්‍රමාණයක් හදාරුවා. ඒකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියලා කිව්වා. ඒ කොටස විසින් කරන කාර්යයන් මොනවද කියන එක කිව්වා. හරි. දැන් මුදල කාට හරි තියෙනවා නම් ප්‍රශ්නයක් වයින් ගන්න ප්‍රශ්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේ කතරු කාරණා සම්බන්ධ. හරි. අපි ඩයග්‍රෑම් එකට යමු. ඩයග්‍රෑම් එක අඳින්න කලින් ප්‍රශ්න දිනන ගන්න උදේ. डायग्राम में कादिन ने कालीन प्रस्तुति रणगान में
කට්ටිය කතා කරන්න ඕනේ දෙය අහන්න ඕනේ. ප්‍රශ්න නැද්ද? ආ ප්‍රශ්න මොකුත් නැද්ද? රයිට් කවුද අහනවා? ඉන්දුනිල් ප්‍රභාත් නේ? සෝරි. ඔව් ඉන්දුනිල් ප්‍රභාත්. පාලන ඒකකයෙන් දත්ත සකසනවාද? සකසනවාද? පුතේ ප්‍රශ්නේ අපි හොඳයි. හැබැයි ඔකට උත්තරේ මම කලින් දුන්නා මොකද්ද? ඔව් පාලන ඒකකයෙන් කරන්න පුතේ පාලනය කිරීම පමණයි. දත්ත සැකසීම කරන්න බෑ. මම ඔබට පැහැදිලි කරපුවා පුතේ දත්ත සැකසීම කරන්න පුළුවන් කාට විතරද? ඔව් ALU එකට විතරයි. හොඳයි පුතේ ප්‍රශ්නය අපේක. පාලන ඒකකයෙන් දත්ත සකසනවාද කියලා අහලා තිනවා. පැහැදිලි උත්තරේ නැත. පාලන ඒකකයට දත්ත සකසන්න බෑ. පාලන ඒකකයට කරන්න පුළුවන් පාලනය කිරීම පමණයි. සියලු දේ. හරි සියලු දේ පාලනය කිරීම කරන්නේ පාලන ඒකකයෙන් දත්ත සකසන්න පුළුවන් මුදේ ALU එකට විතරයි. තවමත් තියෙන. ගොඩක් හොඳයි පුතේ. තව තියෙන දේවල් අහන්න. एक टाइप कर लाहन नहीं मिलता हूँ मैसेज में मैं मटर कता करना माइक के काउंटर कता रहना ओ हांसी का क्या मुझे हांसी का माइक के काउंटर दी ना क्या मुझे तो माइक के काउंटर आठ कता करना नहीं तो टाइप कर लाहर दी ना ALU එකෙන් දත්ත සසඳීම කරන්නේ කොහොමද සර්? හරි දත්ත සසඳනවා කියලා කියන පුතේ තාර්කික ක්‍රියාකාරකමක් ඈ. අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම ක්‍රියාකාරකම් එක ක්‍රියාකාරකමක් අපි කියනවා and කියලා. තව ක්‍රියාකාරකමක් අපි කියනවා or කියලා. තවත් ක්‍රියාකාරකමක් කතා කරනවා not කියලා. තවත් මූලික ක්‍රියාකාරකමක් කතා කරනවා XOR කියලා. දැන් ඕල් ඇසිඩ් ඉගෙන ගත්ත කට්ටියට නම් පොඩි අවබෝධයක් මේ සම්බන්ධව තියෙනවා. හැබැයි ඕල් ඇසිඩ් නොකරපු අයට මේ සම්බන්ධ අවබෝධයක් බොහෝ විට නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ පුතේ. ඒවා අපිට ප්‍රශ්න වෙන්නේ නෑ. හරි? මේවා මම මුලින්ම ඔයාලට උගන්වනවා මේ දැන් උගන්වගෙන යනවා වගේම. මේ තියෙන්නේ තාර්කික ක්‍රියාකාරකම්. හරි? ලෝකයේ මිනිස්සු විසින් නිර්මාණය කරලා තියෙනවා දත්ත සැසඳීම සඳහා අවශ්‍ය කරන තාර්කික ක්‍රියාකාරකම් කීපයක්. ඒව තමයි තියෙන්නේ. ඔය ක්‍රියාකාරකම් හරහා තමයි මොනවා වෙන්නේද? ඔය දත්ත සැසඳීම කියන එක සිද්ධ වෙන්නේ. දැන්ට ඒක ලොකෝට හිතන්න එපා. හරි ඊගාට තව දෙයක් අපි කතා කරනවා shift කියලා. shift කියලා එකක් කතා කරනවා shift කරනවා කියලා කියන්නේ මොකද්ද? මාරු කරනවා. හරි shift කරනවා කියලා කියන්නේ මාරු කරනවා. පැහැදිලිද? අර අර ලක්ෂපති වැඩසටහන දිහේ switch කියන එක. නේ? ස්විච් කියලා ගත්ත තියෙන ප්‍රශ්නයක් අහපුවම මේ ප්‍රශ්නේ උත්තර දෙන්න බැරි නම් ඒක මග ඇරලා ඊගාවකට යන්න පුළුවන්. අන්න ඒ වගේ මාරු කිරීමක් තමයි shift කරනවා කියන්නේ. එතකොට මේ shift කිරීම තුල තියෙනවා left shift කියලා ගත්ත තියෙනවා right shift කියලා ගත්ත තියෙනවා මේ ඔක්කොම අපේ සිලබස් එක ඇතුලේ තියෙනවා කියලා ගන්න. මම එකයි මේ කතා කරේ. දැන් ඔන්නෝවෙන් තමයි මුදේ දත්ත සසඳන්නේ. හරි? සසඳනවා කියලා කියන්නේ එකකට සාපේක්ෂව තව එකක් විග්‍රහ කිරීම. ඒක කොහොමද වෙන්නේ කියලා දැන් හිතන්න එපා. හරි? ¿Qué hago de?
ප්‍රශ්න තියෙනවද තව නෑ වගේ නේ රයිට් අපි නම් මේ ඩයග්‍රෑම් එකට යමු මේ ඩයග්‍රෑම් එක අතිශයින්ම වැදගත් ඩයග්‍රෑම් එකක් මේ ඩයග්‍රෑම් එක තුලින් මුදේ පරිගණකයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කියන එක අපිට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා ඈ හරි බලාගන්න නම් හොඳට ඈ දැන් අපි දකින්නවලු මුදේ පරිගණකයක මෙහෙම බොක්ස් එකක් වගේ කොටසක් තියෙනවා මේ පරිගණකයක ඔය අපි කතා කරන CPU එක motherboard එක hard disk මේ හැම දෙයක්ම ඒක රාශිය වෙලා තියෙන්නේ මේ කොටස ඇතුලේනේ. මේ කොටසට අපි කියනවා මොකක් කියලාද? පද්ධති ඒකකේ නැත්නම් system unit එක. මේ කියන්නේ system unit එක. පෙට්ටියක් වගේ දින්. සමහර අය මේකට CPU කියලා කියනවා. ඒකට CPU කියන එක වැරදි ඈ. ඔය පෙට්ටියක් වගේ තියෙන්නේ මොකද්ද? system unit එක පද්ධති ඒකකේ. ඔය සිස්ටම් යුනිට් එක ඇතුළේ තමයි ඔය කියන ප්‍රධාන කොටස් ටික ඔක්කොම ඒක රාශි වෙලා තියෙන්නේ. හරි, මේ ඒක රාශි වෙලා තියෙන කොටස් අතරින් දැන් අපි දන්නවා එක ප්‍රධාන කොටසක් තමයි මොකද්ද? CPU එක. බලගන්න ඈ. එක ප්‍රධාන කොටසක් තමයි මේ CPU එක. මොනවා CPU කියන්නේ කියලා දැනගන්න. CPU එක කියන්නේ සත්සනිය. ඒ වගේම පරිගණකයේ ඇතුළේ තියෙන තාම අපි කතා කරලා නැහැ. තවත් ප්‍රධාන කොටසක් අවයවයක් තමයි මොකද්ද? RAM එක. RAM කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නා මතකයක්. හැබැයි මේ RAM කියන මතකයේ තියෙන තාවකාලිකයි ඈ. හරි? RAM කියන මතකේ අපි මතක උපාංගයටද මේක ඉගෙන ගන්නවා. RAM. හරි? තව කොටසක් තමයි ඔය අපි කතා කරන hard disk එක නැත්තම් ගබඩා මාධ්‍ය ඒකට අපි කියනවා storage එක කියලා කියන්නේ ගබඩා කිරීම. මම example එකක් ගන්නවා hard disk. එතකොට මේ diagram එක අඳිනකොට අපිට මෙන්න මේ කොටස් තුන තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව බාහිරින් අපි කොටස් කීපයකට සම්බන්ධ කරනවා. එතකොට මේ තියෙන්නේ පද්ධති ඒකකයේ system unit එක ඇතුලේ තියෙන අවයවයන් අතරින් මේ ඩයග්‍රෑම් එක නිර්මාණය කිරීම සඳහා අපිට අවශ්‍ය කරන ප්‍රධාන අවයවයන් තුනයි. හරි, ඊට පස්සේ පුතේ අපි ෆිටින් ගත්තොත් මෙහි තියෙනවා මොනවද? ආදාන උපාංග. මේ තියෙන්නේ ආදාන උපාංග අපි ඒවට කියනවා input devices. device එක කියන්නේ පුතේ උපකරණයක් කියන එකනේ. මේ තියෙන්නේ ආදාන උපාංග. මම මේකට කියන්නම් ආදාන උපාංග. ඊට පස්සේ අපිට මෙහෙන් ගන්න පුළුවන් මොනවද? ප්‍රතිදාන උපාංග. ඒ කියන්නේ output devices. ප්‍රතිදාන උපාංග output devices. ඒතර මේ තියෙන පුතේ ආදාන උපාංග අර තියෙන්නේ ප්‍රතිදාන උපාංග. ඒකට අපි කියනවා output devices. හරි. ඊගොඩ අපි දන්නවා මේ CPU එක ඇතුලේ කොටස් තුනක් තියෙනවා. එක කොටසකට අපි කියනවා CU කියලා. තව කොටසකට අපි කියනවා මොකක් කියලාද? ALU කියලා. තවස් කොටසක් තියෙනවා අපි ඒකට කියනවා register කියලා. මෙන්න මේ කොටස් තුනක් තියෙනවා. ඒක දැන් අපි ඉගෙන ගන්නවා. හරිද? පරිගණක හොඳට අහගන්න. දැන් පුතේ පරිගණකයක ක්‍රියාකාරීත්වයේදී රයිට් අපි මොකද කරන්නේ? ඔව්, ආදාන උපාංග නැත්නම් ඉන්පුට් ඩිවයිසස් භාවිතා කරලා අපිට අවශ්‍ය කරන දත්ත සහ උපදෙස් හඳුන්වා දෙනවා. නේද? අපිට අවශ්‍ය දත්ත සහ උපදෙස් හඳුන්වා දෙනවා. හරි, එතකොට මේ දත්ත සහ උපදෙස් හඳුන්වා දෙනකොට ඒ හඳුන්වා දෙන දත්ත උපදෙස් මොනවද කියන එක තේරුම් ගන්නවා කවුද? පාලන ඒකකයේ විසින්. හරි, තේරුම් අරගෙන මේ දත්ත සහ උපදේශ ටික යවනවා කොහටද? පරිගණකයේ ප්‍රධානතාවකාලික මතකයේ විදිහට අපි හඳුනා ගන්න RAM එකට. හොඳට අහගන්න මේ කියන එක. හරි, එතකොට අපේ ආදාන උපාංග හරහා ලබා දෙන මොනවද? දත්ත සහ උපදේශ. අපි හඳුන්වා දෙන දත්ත සහ උපදේශ ගිහිල්ලා පුතේ තැම්පත් වෙන්නේ කොහෙද? RAM එකේ.
ක්‍රමයක් කියලා කියන්නේ පරිගණක ඇතුළේ තියෙන ප්‍රධානතාවකාලික මතකයක්. හරි අපි ආදානුපාංග හරහා හඳුන්වා දෙන දත්ත සහ උපදේශ ඉහිලා තැම්පත් වෙන්නේ කොහේද? රැම් එකේ. හරි ඒක වෙන්නේ පුතේ මේ ආදානුපාංග සහ රැම් කියන දෙකම පාලන ඒකකයේ විසින් මොනව කරන නිසාද? පාලනය කරන නිසා. එහෙනම් මම ඒක අඳිනවා. මේව නිල් පාටින් මේ වීතලයක් දාන්න. හරි. එතන මේකේ කලයක ගන්න වෙනස පේනව නේද? මේක නිල් පාටින් මම මෙයා දින්නේ. හරි. ඒකේ කලයකේ ප්‍රශ්නයක් මම කරලා කියනවා මම මේක මේ විදිහට ගන්නම් පොතේ කැඩීරක් විදිහට. එතන පේනව වෙනස. මේ කැඩීරක් විදිහට මම ගන්නෙ ඔව් පාලනයකකින් පාලනය කිරීම කියලා කියන සංඥාවයි ආකාරය. එතන පාලනයකකින් පුතේ ආදානුපාංගත් පාලනය කරනවා. පාලන ඒකකයෙන් පාලනය කරනවා මොනවද? රැම් එක. අදට මේක දිහා බලා ගන්න ඈ. එහෙනම් මොකද වෙන්නේ දැන් කතන්දරේ අපෞත්‍ය හදාගමු. ඔව් ආදානුපාංග හරහා ලබා දෙන දත්ත උපදේශ ආදානුපාංග හරහා ලබා දෙන දත්ත උපදේශ පාලන ඒකකයේ පාලනයේ යටතේ රැම් එකට යනවා. පැහැදිලි? රයිට්. දැන් එනම් ඔන්න එක කාරණයක් හරි. මොකද කාරණේ පාලන ඒකකයේ හරහා අපි ලබා දුන්න දත්ත උපදේශ රැම් එකට ගෙනාවා. හරි ඔය රැම් එකට ආපු දත්ත උපදේශ තමයි පුතේ පාලන ඒකකයේ පාලනයේ යටතේම අපිට අවුට්පුට් ඩිවයිස් නැත්නම් ප්‍රතිදාන උපාංග හරහා දකින්න හම්බෙයි. ඒ රැම් එකට ආපු දේ තමයි පුතේ අපිට ප්‍රතිදාන උපාංග හරහා දකින්න හම්බෙන්නේ. ඊතලෙ මෙන්න දාලා තියෙනවා. ඒක වෙන්නේ මේ පාලන ඒකකයේ පාලනය යටතේමයි. මේ පාලන ඒකකයේ පාලනය යටතේමයි. හරිද? මේ දෙන්නේ හරි. එතන පාලනයකේ පාලනය යටතේ මොකද වෙන්නේ? ඔව් අපේ විශ්ින් හඳුන්වා දෙන මේ දත්ත උපදේශ අවුට්පුට් ඩිවයිසස් හරහා අපිට පෙන්නනවා. හරි. දැන් පුතේ ඊගාට වෙන්න ඕනේ මොකද්ද? දැන් වෙන්න ඕනි මේ අපි ලබා දුන්න දත්ත පුතේ සැකසෙන්න එපේ. නේ? සැකසන්නේ කවුද? ALU එක. අපි දැන් කිව්වනේ CU එකට පාලනය මේ සැකසන්න බෑ කියලා. CU එක කරන්නේ පාලනය කරන එකනේ. එතකොට දැන් ALU එකට මේ අපි ලබා දෙන දත්ත අරගෙන සැකසීම කරන්න ඕනේ. හරිද? තේරුම්? හැබැයි අපි දැන් දන්නවා දැන් පරිගණකයේ ක්‍රියාකාරීත්වය පුතේ මේ භෞතික කොටස් වලින් විතරක් කරන්න බෑනේ. ඒකට මෘදුපාංගයක් අවශ්‍යයිනේ. නේද? එතන මෘදුපාංග ගබඩා කරලා තියෙන්නේ කොහෙද? ස්ටෝරේජ් වල hard disk එකේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අපි ආදානුපාංග හරහා දත්ත උපදේශ ලබා දෙනකොට ඒ දත්ත උපදේශ මොනවද කියලා තේරුම් අරගෙන පාලන ඒකකයේ විසින් ඒ දත්ත උපදේශ පුතේ රැම් එකට ලබා දෙනවා වගේම ප්‍රතිදාන උපාංග හරහා අපිට පෙන්නන අතරතුරේදී පාලන ඒකකයේ කරන්නේ මොකද්ද? අපේ අවශ්‍යතාවයට ගැළපෙන මෘදුපාංග මේ hard disk එකේ තියෙනවද කියන එක හොයලා බලනවා. ඇදින hard disk එකේ තියෙනවද කියලා හොයලා බලලා මම කැඩීර මෙහෙම අඳින්නම්. hard disk එකේ තියෙනවද කියලා හොයලා බලලා හරි ඒකත් පාලනය කිරීමක් මේ නිල්පාටි මම ඇන්දේ හොයලා බලලා ඒ උපදේශ පුදේ ඒ නැත්නම් ඒ මෘදුපාංග RAM එකට ගේනවා. හරි එතකොට අපි ආදානය කරපු දත්ත උපදේශුත් දැන් RAM එකේ තියෙනවා. ගබඩා මාධ්‍ය නැත්නම් hard disk එකේ ගබඩා කරලා තිබුණු උපදේශුත් RAM එකට ගන්න. හරි ඒ දත්ත සකස් කරන්න අවශ්‍ය කරන උපදේශුත් RAM එකට ගන්නවා. දැන් කරන්න මොකද්ද? මෙන්න මේ RAM එකට ගත්ත දත්ත උපදේශ සහ මෙන්න මේ උපදේශ ක්‍රමානුකූලව පාලන ඒකකයේ පාලනයේ යටතේම රෙජිස්ටර් මතකයට අරගෙන රෙජිස්ටර් මතකයෙන් ගෙනිනව කරාටද ALU එකට. ALU එකෙන් කරන්න පුතේ ඒක සකස් කරන එක. සකස් කරලා නැවත තොරතුරු බවට පත් කරලා ඒක රෙජිස්ටර් මතකයටම දෙනවා. දීලා
ඒක නැවත රෙජිස්ටර් මතකයෙන් එවනවා කරටද RAM එකට. ඔන්න උදේ ක්‍රියාවලිය මේක RAM එකට දෙනවා. හරි RAM එකට දුන්නාට පස්සේ අපිට ඒක ප්‍රතිදාන උපාංග හරහා පේනවා මේ. RAM එකේ තියෙනවා අපිට පෙන්වන්නේ. ඒ වගේම තමයි දැන් අපිට මේ නිර්මාණය කරගත්ත තොරතුරු දැන් මේ දිනු දෙ තොරතුරු මෙහාට යන්නේ දත්ත උපදෙස් ඈ. දත්ත උපදෙස්. මෙහෙට එන්නේ තොරතුරු. හරි ඔය තොරතුරු උදේ අපිට අනාගත භාවිතය සඳහා ගබඩා කරලා තියා ගන්න ඕනි නම් අපි එකට මැසේජ් ටිකක් දුන්නාම ඒ කියන්නේ උපදේශයක් දුන්නාම RAM එකේ තියෙන ඒ උපදෙස් වල පිටපතක් මේ හાર્ඩ් ඩිස්ක් එකේ ගබඩා කරන්න පුළුවන්. හරි එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න මෙන්න මේ RAM එකේ තියෙන දේවල් හાર્ඩ් ඩිස්ක් එකේ ගබඩා කරනවට තමයි අපි කියන්නේ සේව් කරනවා කියලා. දැන් අපි වචන පාවිච්චි කරන සේව් කරනවා කියලා. ඊගාවට ගබඩා මාධ්‍ය තියෙන දේවල් RAM එකට ගන්නවට තමයි අපි කියන්නේ ඕපන් කරනවා කියලා. ඒකට රන් කරනවා කියලා කියන්න පුළුවන්. හරි එහෙමම විවිධ නම් පාවිච්චි කරනවා. හරි මේ තියෙන උදේ බ්ලොක් ඩයග්‍රෑම් එක අපි මේකට කියනවා බ්ලොක් ඩයග්‍රෑම් of the computer. ඒ කියන්නේ පරිගණකයක උපාංග භාවිතයෙන් ක්‍රියාකාරකම් වෙන ආකාරය දත්ත සැකසීම වෙන ආකාරය දාපුතේ ඔය ඩයග්‍රෑම් එකකින් අපි පෙන්නනවා. හරි එතන මේ ඩයග්‍රෑම් එකේ තව පොඩි අඩුපාඩුවක් තියෙනවා. රෙජිස්ටර් මතකය සහ ALU එක විසින් ක්‍රියාකාරකම් කරනකොට අන්නේ ක්‍රියාකාරකම් උදේ මේ පාලන එකකින් පාලනය කරනවා. අපි නිල් පාටින් අඳින්නේ පාලනය කිරීම. ඒකෙත් මෙහෙම කැඩීරක් විදිහට අපි ගන්න පුළුවන්. සියල්ල පාලනය කරන්න යාගේ එකේ තේරුම ගම පොඩ්ඩක් සූම් එක වැඩි කරලා පෙන්නන්න ඕක. එතකොට මේ අපි නිල් පාටින් මෙහෙම කැඩීරක් විදිහට මේ ඇන්දේ මොනවද? ඊතලයක් මෙහෙම ඇන්දා. මේ මොනවද? පාලන සංඥා. මේ දින පුතේ පාලන සංඥා. හරි ඊගාට කළු පාටින් අපි ඇඳලා ඊතලයක් ඒකේ තියෙන්නේ දත්ත උපදෙස් තොරතුරු ගමම් කිරීම පිළිබඳ සංඥා තොරතුරු සංඥා තේරුණාද? එතකොට කළු පාට ඉතලෙන් පුතේ පෙන්වන්නේ දත්ත උපදෙස් සහ තොරතුරු ගමන් කරන විදිය සම්පූර්ණ පිළිබඳව. නිල් පාටින් පෙන්වන්නේ පාලනය කිරීම පිළිබඳව. රයිට්. දැන් එතකොට ඔයාලට 10 වෙනි පිටුවේ මම කොටුවක් දාලා වෙන් කරලා තිනවා මේ ඩයග්‍රෑම් එක ඇඳ ගන්න. හරි දැනට ලස්සන්ට ඔය ඩයග්‍රෑම් එක පොතට ගන්න බැරි නම් ටියුටරේට ගන්න බැරි නම් පුතේ. හරි කොලේක හරි මක් හරි එක පැහැදිලිව මේක ඇඳ ගන්න. පස්සේ ටියුටරේට ලස්සන්ට ගන්න. එහෙම ගන්නකොට මම මේ නිල් පාට ඉතල වලින් ඇඳලා තියෙනක ඔයගොල්ලෝ කැමති පාටකින් ඇඳගන්නේ කරතු පාට වගේ නම් වඩා හොඳයි. හරි අනිත් ඒවා කළු පාටකින් ඇඳගන්න. නැත්තම් ඔයාලට පාට දෙකකින් මේ ඉතල ටික නිරූපණය කරන්න මම පොඩ්ඩක් zoom එක වැඩි කරන්නම්. එතකොට ඔයාලට ඩයග්‍රෑම් ටිකක් පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරි ඔව් ඉක්මනට ඇඳගන්න උදේ ඒ අතරේ මොනවද ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන් අපිට. ඉක්මනට මේක ඇඳගන්න. Block diagram of the computer එදී ඉන්නේ පරිගණකයේ දල සැකැස්ම. පරිගණකයක ක්‍රියාකාරකම් සිදු වෙනකොට සිදු වෙන ආකාර පිළිබඳ දල සැකැස්ම. හරියට අඳගන්න බොරුවේ මඳින්න එපා.
कट्टी कदा रहा है एक हर दूर आ गया क्या मट ऐसा लाइव वाला था ओ हाँ आटा करा दी तो जानी वो आटा पहले जाएंगे हम तीनों पेन नत्ते गे मने नहीं हरे बल रजिस्टर आरावगेन वगेम इट पे परगण के कोटास्कुलाहुमत परगण के क्रियाकार सिद्धवेन्नी की संबंध कथा तीरने दावेन दीन मतृका मतक उपांग लवल सुमान कथाकंडी उन्नी मतृका विधाट दवस दवस इद्रीटने मतृका इतम वेदगा दिगटम पौधन तत्व संबंध समहार प्रदेश लॉकडाउन करश्न मनोहारी गेलपे उत्तर हदागेन वर्क बुक හරි පළවෙනි පාඩමට මේ වර්ක් බුක් දෙකක් එනවා පළවෙනි පාඩමට ටියුට් තුනක් එනවානේ දැන් මේ කතරම කියන්නේ දෙවෙනි ටියුට් එක එතකොට පළවෙනි පාඩමේ පළවෙනි ටියුට් එක සහ දෙවෙනි ටියුට් එක කියන දෙකම මූලික කරගෙන තමයි මේ වර්ක් බුක් එක හදලා තියෙන්නේ එතන මේ වර්ක් බුක් එකේ ඔයාලට කරන්න කාර්යයන් තියෙනවා හරි ඒ කාර්යයන් මම දාලා තියෙන්නේ ප්‍රශ්න ස්වභාවයෙන් හරි එතකොට දැන්ට මේ වර්ක් බුක් එක ගන්න බැරි වෙච්ච අයත් ඇති හරි එතකොට මේ වර්ක් බුක් එකේ රචනා ශෛලිය ප්‍රශ්න මම දාලා තිනවා 45ක් රචනා ශෛලිය ප්‍රශ්න 45ක් දාලා තිනවා කෙටි ප්‍රශ්න තියෙනවා 90ක් පිටු 20ක වර්ක් බුක් එකක් තියෙන්නේ එතන මේ වගේ තව වර්ක් බුක් එකක් ඉදිරියේදී ඔයගලන්ට එනවා ඒක මේ මාසෙ නෙමෙයි ලබන මාසෙ මූලික කරන් ඒක එයි හරි එතකොට අපිට මේ පාඩම නැවත රිවයිස් කිරීමක් ඒ කියන්නේ මේ පාඩමේ කාරණා නැවත නැවත මේ ඔයගොල්ලෝ මතකයට ආවර්ජනය කිරීමක් තමයි මේ වර්ක් බුක් කරා අපි කරන්නේ. හරි ඊට පස්සේ ඉදිරියේදී පුතේ අපි මේ මොකක්ද පේපර් සාකච්ඡා කරන්න හේතුත් වෙනම කරනවා ඈ.
හරි එතන මේ වර්ක්බුක් එක ඇතුලේ තියෙන ප්‍රශ්න වුණාට ඒක පේපර්ස් විදිහට ගණන් ගන්න යන්න එපා. ඒ බලන්නේ ඔබලංගේ මතකය මොන ආකාරයෙන් ක්‍රියාත්මකද කියලා මේ බලන්න. හරි? එතකොට මේකේ මෙන්න මෙහෙම වඩා හොඳයි. දැන් වර්ක්බුක් එක දැන් අර කවුද අහනවා කරන්නද කියලා. හැබැයි ඒක කරත් ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් වර්ක්බුක් එක පොතේ මම සාකච්ඡා කරනකොට මම උත්තර දෙනවා. හරි ඒ නිසා ඔයගොල්ලෝ කරාට කමන්නේ නැහැ. එතකොට මේ කරලා ඊට පස්සේ මම දෙන උත්තර ටික ඔයගලන්ට පුළුවන් වෙනම කොලේක ලියාගෙන මේකත් එක්ක ඇටච් කරලා තියාගන්න පාඩම් කරනකොට පාඩම් කරන්න. ඔය සමහර අවස්ථා තියෙනවා පුතේ සමහර ප්‍රශ්න වලට අපි උත්තර දෙනකොට අනවශ්‍ය විදියට ලොකු විස්තර අපි කියන්නේ හැලී කියලා ලොකු විස්තර ලියන්න ඕනෙත් නැහැ. ඒ වගේම අවශ්‍ය දේවල් නොලිය හිටියොත් ඒත් වැරදි. ඒ කියන්නේ අනවශ්‍ය විදියට උත්තරේ කුඩා වෙන්නත් බෑ අනවශ්‍ය විදියට උත්තරේ ලොකු වෙන්නත් බෑ. එහෙනම් හරියටම අපි උත්තරේ ලියන්න ඕනි. ඒ නිසා ඒකට අපි පුරුදු වෙන්න ඕනි. එහෙම උත්තරේ මම ඔයගලන්ට දෙනවා. හරි? ඒ උත්තර ටික වෙනම ලියලා මේ ඩියුට් එකත් එක්ක නැත්නම් වර්ක්බුක් එකත් එක්ක සම්බන්ධ කරලා තියාගන්න පුළුවන්. හරි? ඒවා විදිහට කරමු. හරි. එහෙනම් අපි ලබන සුමානේ මතක උපාංග කියන මාතෘකාව කතා කරමින් පාඩම ඉස්සරහට ගෙනියමු. හරි? අද දවසට අදාළව මම අවසාන කොටවට අහන්නේ දැන් අද කතා කරපු දේවල් සම්බන්ධව පුදු ගැටලුවක් කාට හරි තියෙනවද? ඔව් ප්‍රශ්නයක් අහනවා අවසායක ගන්න යන්න බැරි වුණ ළමයි කියලා අහලා තිනවා ඔබදී. ඔයගොල්ලෝ මේ පුළුවන් ආකාරයෙන් එක ලබා ගන්න උත්සාහ කරන්න. මම ලබන සමානේ වර්ක්බුක් එක සාකච්ඡා කරනවද නැද්ද කියලා තීරණය කරනවා. මේ ඒ තත්ත්වයන් එක්ක. හරි පුළුවන් තරම් උත්සාහ කරන්න ඒක ගන්න. හරි? ආයතන වලින් ඒකට ක්‍රම හදයි. දැන් සමහර ප්‍රදේශ වල ලොක්ඩවුන් වෙනවා. ඒ ලොක්ඩවුන් වුණාට පස්සේ ටියුට් ගන්න කොහොමද, ගෙවීම් කරන්නේ කොහොමද කියලා උගලන්ට ක්‍රම හදනවා. ඒ හදපු ක්‍රම මොනවද කියලා ගෲප් සරහා දැන් දෙනවා. ඒ දේ ගැන අවබෝධයෙන් ඉන්න. හරි? ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන් ඈ. හරි. එහෙනම් පුතේ ප්‍රශ්න මොකොත් නැත්තම් ප්‍රශ්න නැද්ද? ඔව් ප්‍රශ්න නැත්තම් පුතේ අපි අදට නවත්තමු. එහෙනම් මතක උපාංග කියන මාතෘකාව ඉදන් ලබන සුමාන සාකච්ඡා කරමු. එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු. සියලු දෙනාටම ආයුබෝවන් නේ.